අයිබෝන් හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් අපි යාත්‍රා සජීවී හමුවීම මෙසේ ආරම්භන්න සූදානම් වෙනවා. හැමදාමත් වගේ සඳුදා දිනය අපි අමතක නොකර ඔබව මුණ ගැහෙන්නේ ජීවිතේට යහපත් වූ යමක් ඔබට සමීප කරන්න බලාගෙන. අදත් ඒ විදිහටම ඔබේ මගේ ජීවිතය අර්ථවත් කරගන්නට අපිට වටින කරුණු කාරණා රසක් සාකච්ඡා කරන, ඒ වගේම ඔබටත් සජීවීව අපිත් එක්ක සහසම්බන්ධ වෙලා කතා බහ කරන්නට ඔබේ අදහස් අපිත් එක්ක වේදා හදා ගන්නට, එහෙම නැත්නම් ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අපේ මහා සංඝරත්නය ප්‍රමුඛ මේ විද්වත් මණ්ඩලයත් එක්ක කතා බහ කරන්නට ඔබට ඉඩකඩක් තිබෙන දවසක් බව ඔබ දන්නවා, වැඩසටහනක් බව ඔබ දැන් දන්න කාරණයක්. අද දවසේ අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ සරල දිවි පැවැත්ම කියන තේමාව ඔස්සේ. ජීවිතේට හරි වටින කරුණු කාරණා මේ තුලින් අපිට අද අහන්න ඉඩකඩක් ලැබෙවි. ඒ දේවල් ජීවිතේට එකතු කරගමු කියන ආරාධනාවත් එක්ක ඉතාමත් ගෞරවපූර්වකව නමස්කාර පූර්වකව දවසේ අපේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන වැඩම මාදල මහා සංඝරත්නය පිළිගන්න සූදානම් වෙනවා. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කථික ආචාර්ය දෙකටන රජහෙන ගුණසිරි සදාම්නිකේතනගරු අධ්‍යක්ෂ දුරන්දර කඩුගන්නා මුදලිවත්ත දීපාලෝක විහාරයේ විහාරාධිපති අවසරයි පූජනීය ලෝකන්ද ඥානන්ද අපේ හඳුන බොහොම ගෞරවයෙන් පිළිගන්න කඳුන වැඩසටහන වෙනුවෙන් උන්වහන්සේ වැඩමීම සමගම අපි ඉතාමත් ගෞරවපූර්වකව අද දවසේ ආරාධනා කළා වාරියපොළ ශ්‍රී සුද්ධාරාම විහාරාධිකාරී, වාරියපොළ සිසුමංගල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, කුරුණෑගල සහ වාරියපොළ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකක අධිකාරී, ශාස්ත්‍රපති අවසරයි පූජ්‍ය වඩුගෙදර සාරණන්ද අපේ හඳුනන වහන්සේට බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කළා. බොහොම ගෞරවයෙන් පිළිගන්න හැමෝටම වැඩසටහන වෙනුවෙන් වහන්සේවත්. ඒ සමගම අපේ ගෞරවනීය ආරාධනාව දවසේ අපි ලබා දුන්නා කොළඹ 10 මාලිගාවත්ත සුධර්මාරාම වාසී විහාරවාසී රාජකීය පඬිත ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි හසලක සීල විමල අපේ හඳුනන වහන්සේට වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගන්න අපේ හඳුනන වැඩසටහන වෙනුවෙන්. එසේනම් අද දවසේ මේ මහා සංඝරත්නයත් එක්ක අපි ජීවිතය කොහොමද සරල කරගන්නේ? සමහර විට අපි හිතන සරල බවද අපි මේ අත්විඳින්නේ, අපි ජීවත් වෙන්නේ කියන කාරණා බොහොමයක් පැහැදිලි කරගෙන මින් ජීවිතයට අර්ථයක් එකතු කරගන්න අපි සූදානම්. අපි හඳුනන බොහොම ගෞරවයෙන් ආරාධනා කරන ඔබ වහන්සේට අදත් සුපුරුදු විදිහටම වැඩසටහනට ආරම්භයක් ලබාගෙන මේ මාතෘකාව පිළිබඳව ටිකක් පැහැදිලි කරගන්න. යාත්‍රා මේ සජීව සාකච්ඡාව සමග එකතු වෙන ඔබ හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තෙවදෑරුම් ශාසනයක් පිළිබඳව ඉගැන්වෙනවා. ඒ තමයි පරයාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය කියලා. මේ තෙවදෑරුම් ශාසනයෙන් පරයාප්තිය කියලා කියන්නේ බුදුහාමුදුරන් වහන්සේ විසින් ලෝකෙට අනාවරණය කරන්න යෙදුණු ධර්මයේ පිළිබඳව අවබෝධ කර ගැනීම, තේරුම් ගැනීම. ඒක විවිධ ක්‍රමවලට පොත්පත්වල සඳහන් වෙනවා. නවාංග ශාස්ත්‍ර ශාසනය අද කාලේ හැටියට නම් ත්‍රිපිටකය. ඒකට මේක කියවලා අවබෝධ කර ගැනීම, තේරුම් ගැනීම තමයි පරයාප්ති ශාසනය. ප්‍රතිපත්ති ශාසනය කියලා කියන්නේ ඒ තේරුම්ගත් ධර්මයේ තියෙනවා ප්‍රායෝගිකකරණය කළ යුතු කොටස්, ප්‍රායෝගික ක්‍රියාත්මක කළ යුතු කොටස්. ඒවා ක්‍රියාත්මක කිරීම තමයි ප්‍රතිපත්ති ශාසනය කියලා කියන්නේ. ඒවා ක්‍රියාත්මක කළාම ලැබෙන ප්‍රතිඵලය ප්‍රතිවේද ශාසනය කියලා කියනවා. මේ සාකච්ඡාවේදී මුලින් මේක සඳහන් කළේ තරංග මහත්තයා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සැහැල්ලු දිවි පැවැත්ම නම් බුදුරජාණන් වහන්සේ සැහැල්ලු දිවි පැවැත්ම ගැන අරුණු කාරණා ඉදිරිපත් කරපු ශාස්ත්‍රවරේ, ඒවා අගය කරපු ශාස්ත්‍රවරේ. එතකොට කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් සැහැල්ලු දිවි පැවැත්මක් අනුගමනය කරන්න එයාට තියෙන්න ඕන එහෙම කළාම මොනවද ලැබෙන්නේ කියලා ඉස්සෙල්ලා. නැත්නම් ඉතින් සංකීර්ණ වුණයි කියලා ගැටලුවක් නැහැනේ. බුදුරජාණන් වහන්සේගේ සමස්ත ධර්මය අවධානයට ලක් කරාම තියෙන්නේ ප්‍රධාන වශයෙන් කරුණු තුනක් සාක්ෂාත් කරගන්න. එකක් තමයි මේ ලබාගෙන ඉන්න ජීවිතය දුක්ඛ දෝමනස්සංගෙන් තොරව සතුටෙන් සැහැල්ලුවෙන් තෘප්තිමත් ජීවත් වෙන්න. ඒ වගේම ආරක්ෂාව සහිතව ජීවත් වෙන්න, අනතුරු අඩු කරගෙන සුරක්ෂිතව ජීවිතේ පවත්වාගෙන යන්න. දෙවෙනි කාරණේ තමයි පරලෝ ජීවිතයක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා පරලෝ ජීවිතය යහපත් කරගන්න. තුන්වෙනි කාරණේ නිවන් අවබෝධ කරගන්න. එතකොට මේ සැහැල්ලු දිවි පැවැත්ම කියන එක
බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන්නේ විශේෂයෙන්ම මෙලොව ජීවිතය අනතුරුවලින් ආරක්ෂා වෙලා නීරෝගීකමත් ඇති කරගෙන ඊටත් වඩා මිනිස්සුන්ට අහිමි වෙලා තියෙන දෙයක් තමයි මේ තෘප්තිමත් බව කියන එක. මානසික සුවය නැහැ. එහෙම. අන්න ඒව ළඟා කර ගැනීමට තමයි මේ සැහැල්ලු දිවිපැවැත්ම කියන එක බුදුහාමුදුරන් වහන්සේ අගය කළේ. එතකොට මේක පුද්ගලයෙක් වශයෙන් ගත්තාම පුද්ගලයාට ওই ප්‍රතිලාභ ලැබෙනකොට පුද්ගලයින්ගෙන් සමන්විත වෙච්ච සමාජයේ මේ ප්‍රතිලාභ භුක්ති විඳිනවා. සමාජයෙන් ගොඩනැගුණු රටකටත් ඒ ප්‍රතිලාභ ලැබෙනවා. එහෙම. රටක් සුවපත් වෙන්න, රටක් සංවර්ධනය කරගෙන යන්න, ඒ වගේම රටක ප්‍රියමනාප සතුටින් ජීවත් වෙන, නිරෝගීව ජීවත් වෙන ජන කොට්ටාසයක් දකින්න ප්‍රධාන හේතුවක් වෙනවා මේ සරල දිවිපැවැත්ම කියන එක. ඉතින් ඒක නිසා මේක අපි කවුරුත් මේ පැවිදි වෙලා ඉන්න අපි, ගිහිව ඉන්න ඔබත්, අපි ඔක්කොම පුරවැසියෝ, රටවැසියෝ, පාලක පැලැන්තියේ ඉඳලා පාලිත පැලැන්තියේ ඉන්න සියලු දෙනා විසින්ම, ඒවට ජාති ආගම් ભેද නැහැ, පක්ෂපාත ભેදත් නැහැ, සියලු දෙනා විසින්ම සැලකිය යුතු සංකල්පයක් මේ සරල දිවිපැවැත්ම කියලා කියන්නේ. ඉතින් ඒක ඇතිකර ගැනීම සඳහා බුදුහාමුදුරන් වහන්සේ නිර්දේශ කරපු යම් යම් නිර්දේශයන් තියෙනවා. ඒවා මොනවද, කොයි හොඳ අපිට කරන්න පුළුවන් කියන එක පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරමු. බොහොම පිං අපේ හඳුනි තමත් හොඳ ආරම්භයක් ඔබ වහන්සේ අදත් අපිට ලබා දෙනවා. සරල දිවිපැවැත්මේ වටිනාකම කොයි තරම්ද කියන එක අපි තේරුම් ගන්නට ඕන. තවදුරටත් තේරුම් ගන්න අද දවසේදී හැකියාව ලැබෙවි මේ සාකච්ඡාව අතරතුරේදී කතා බහ කරන වටිනා කරුණු කාරණාත් එක්ක. තෘප්තිමත් බව අපි හැම දිනම සතුටින් දෙන්නේ, එහෙම නැත්නම් අපි තෘප්තිමත් වෙලා දෙන්නේ අද දවසේ කතා කරනකොට ගොඩක් ලෙඩ රෝග පිළිබඳව කතා බහ කරනවා. මේ සියල්ලටම බලපාන කාරණාව බවට පත්වෙවි අවසානයේදී සරල බවින් ඈත්වීම. කතා බහ කරන උගක් දේවල් තියෙනවා. අපේ හඳුනන්නේ බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරන්නේ ප්‍රශ්නයක් යොමු කරන්න බලාපොරොත්තුවක් නැහැ. මම මුලින්ම ඔබ වහන්සේගෙනුත් මම බලාපොරොත්තු වෙනවා අපේ හිතවතුන් වෙනුවෙන් හොඳ ආරම්භයක් වැඩසටහනට ලබා ගත්තොත් හරි වටේ. දිනාටම දිරුවන් සරණයි. විශේෂයෙන්ම අපේ පඬිතුමාඳුරෝ බොහොම උවමනාවෙන් සහ බොහොම වටින අදහසක් මුලින්ම දැක්ුවා. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන්ම දේශනා කරපු මේ සරල බව, සැහැල්ලු බව, ඒ සියල්ල ඇත්තටම වර්තමානයේ ප්‍රායෝගිකව අපිට දකින්න තියෙනවද කියන කාරණාව තමයි ප්‍රශ්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරපු දෙයක් තමයි සුසුකංවත ජීවාම වේරිනේසු අවේරි. වේරිනේසු මනුස්සේසු විහෙරාම අවේරි. අපි බොහොම සැපෙන් ජීවත් වෙන්න ඕනේ. හැබැයි සැපෙන් ජීවත් වෙන්න ඕනේ වෛර කරන මිනිසුන් අතර. වෛර කරන මිනිසු කොච්චර හිටියත් අපි බොහොම මෛත්‍රී සහගත. වේරිනේසු අවේරිනු. අපි වෛර නොකර, වෛර කරන මිනිසු කොච්චර හිටියත් අපි වෛර නොකර ජීවත් වෙන්න කියන්නේ වෛර කරන්න ප්‍රධානම හේතුව අර අපේ පඬිතුමාඳුරෝ සිහිපත් කරපු, තරංග මහත්මයා මතක් කරපු මේ තෘප්තිමත් බව නැතිකම. ලැබෙන දෙයින් තෘප්තිමත් නොවීම, ලැබෙන දෙයින් තෘප්තිමත් නොවීම තුළ අපි එකිනෙකාට ඊර්ෂ්‍යා කරනවා, වෛර කරනවා, පලිගන්න උත්සාහ කරනවා. ගොඩක් දෙනෙක්ගේ දේවල් කඩාවඩාගෙන ඒක මගේ කියන්න උත්සාහ කරනවා. ඉතින් ඇත්තටම බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට පත්තකම්ම සූත්‍රයේදී දේශනා කරපු සැප හතරෙන් පළවෙනි සැපේනේ අනවජ්‍ය සුඛ. එහෙමයි. ඉතින් අනවජ්‍ය සුඛ නිවැරදි දිවි පැවැත්ම. එතකොට මට මරණාසන්න මොහොතේ තේරුම් ගන්න පුළුවන් නම්, මට මරණාසන්න මොහොතේ මා පිළිබඳව තෘප්තිමත් භාවයක් ඇති කරගන්න පුළුවන් නම් මගේ ජීවිතය බොහොම සරල ජීවිතයක්. ඒ සරල ජීවිතයක් කියන්නේ මේ ඇඳුමෙන් සරල වීම විතරක් නෙමෙයි. ඒ සරල ජීවිතයක් කියන්නේ ගේ දොර සරල වීම විතරක් නෙමෙයි. දැන් වර්තමානයේ දේශපාලන වේදිකාවේ, එහෙම නැතිනම් සමාජ තලයේ තුල හුඟක් දෙනෙක් කතා කරන දෙයක් මේ සරල බව. නමුත් ඒ සරලකම නෙමෙයි, ප්‍රධාන වශයෙන් අපි අපේ ආධ්‍යාත්මය සරල කරගන්න. ඒ ආධ්‍යාත්මය සරල කරගන්න නැතුව බාහිරව මිනිසුන්ට පේන්න අපේ සරලකම තිබුණට මං හිතන්නේ ඒක බුදුදහමට ගැළපෙන
සරලකමක් නෙමෙයි. අපි ඉස්සරහට මේ පිළිබඳව කතා කරන්න පුළුවන්. ඇත්තටම ප්‍රධාන වශයෙන් මානසික සුවය ඇති කරගන්න ආධ්‍යාත්මිකව අපි සරල වෙන්න ඕන කියන එකයි මම මුලින්ම මතක් කරන්න කැමතියි. බොම්බින් අපි හඳුන්නේ මානසික සුවය කියන එක. අද හුඟක් දෙනකොටම නැති ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවනේ, නැති දෙයක් බවට පත් වෙලා තියෙනවනේ. කොයි තරම් දේවල් තිබුණත් යාහන වාහන වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් වෙන්න පුළුවන්, මිල මුදල් වෙන්න පුළුවන්. නමුත් ඒ තියෙන තැන්වල මානසික සතුට තියෙනවද? සමහර විට මේ ප්‍රශ්නය ඔබටත් ඇති. පිළිතුරු අපි හොයාගෙන යමු. මම තමත් ගෞරවපූර්වක ආරාධනා කරන අපේ හසලක සීලවිනු අපේ හඳුනන වහන්සේට, අපේ හඳුනන්නේ මම බොහන්සේගෙනුත් ආරාධනා කරන්න, බොහන්සේට ආරාධනා කරන්නේ අපේ වැඩසටහනට බොහන්සේගේ පැත්තෙන් තවත් ආරම්භයක් ලබා ගත්තොත් හරි වටී. අපේ පඬිතුමාඳුරන් වහන්සේලාගෙන් අවසරයි. ඇත්තටම ඔබතුමාද යෝජනා කරන මාතෘකාව ඉතාම වැදගත් මාතෘකාවක්. ඒ කියන්නේ සරල බව මිනිසුන්ගේ අභ්‍යන්තරයේ තියෙනවද කියලා ලොකු දරුණු ප්‍රශ්නයක් අපිට තියෙනවා. එහෙමයි. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැම වෙලාවකම පුද්ගලයාට සරල වෙන්න උදව් කරනවා. හැම වෙලාවකම උන්වහන්සේ අනුශාසනා කරන්නේ සරල බවට ධර්මය මුසු කරගන්න විදිය, ධර්මය තුලින් සරල බව හදා ගන්න විදිය. ඇත්තටම සැහැල්ලු බව ගත්තාම මිනිසුන්ගේ ජීවිතේ සැහැල්ලු බව කියන එකට ලොකු තැනක් හම්බ වෙලා නැහැ. දැන් සමහර වෙලාවට කායික සැහැල්ලුව ගැන ගොඩාක් මිනිස්සු අවධානය යොමු කරනවා. අර ඔබතුමා කියපු මානසික සැහැල්ලුව ඇති කරගන්න වැඩපිළිවෙලක් මිනිසුන්ට නැහැ. දැන් කායික සුවතාවයේ පිණිස මිනිස්සු ගොඩාක් දේවල් කරනවා. මිනිස්සු ව්‍යායාම වගේ දේවල් කරනවා. නමුත් ඇත්තටම මානසික සුවතාවයේ පිණිස, මානසික සැහැල්ලු බව පිණිස මිනිසුන්ට වැඩපිළිවෙලක් තියෙනවද කියලා දරුණු ප්‍රශ්නයක් අපි ඉස්සරහා තියෙනවා. දැන් බුදු කෙනෙක් සම්පූර්ණම දේශනාව කරන්නේ හිත නිවා ගන්න. එතකොට බුදු කෙනෙකුට වෙන කිසිම අරමුණක් තිබුණ නැහැ. උන්වහන්සේගේ සම්පූර්ණ දේශනාව ලඟු වෙන්නේ හිත නිවා ගැනීමට. එතකොට මේ සරල බව තුළින් තමයි හිත නිවා ගන්න තියෙන්නේ. ඒ සරල බව සම්පූර්ණ ජීවිතයට අත්දකින්න තත්ත්වයට එන්නේ ධර්මයේ තුලින්. ඒ කියන්නේ ධර්මයට ලං වෙන තරමට සරල බව ජීවිතේ වැඩෙනවා. දැන් හොඳම උදාහරණය තමයි ඔය රාහුල හාමුදුරුවෝ වගේ සාමින්වහන්සේලා. දැන් උන්වහන්සේ එක වෙලාවක, උන්වහන්සේ හරීම සරල ජීවිතයක් ගෙව්වේ. දැන් රාහුල හාමුදුරුවෝ එක වෙලාවක කුටියක් හොයාගෙන යද්දී උන්වහන්සේට වැඩ ඉන්න තැනක් නැති වුණාම උන්වහන්සේ තීරණය කරනවා වැසිගිලියේ රැය පහන් කරන්න. බුදුරජාණන් වහන්සේගේ. එතකොට රාහුල හාමුදුරුවෝ. එතකොට උන්වහන්සේ වැසිගිලියේ රැය පහන් කරන්න තීරණය කළාම භාග්‍යවතුන් වහන්සේ විමසනවා කවුද ඉන්නේ කියලා. එතකොට උන්වහන්සේ කියනවා ස්වාමීනි මම රාහුල කියලා. රාහුල මොකද මේ කියලා අහනවා. එතකොට උන්වහන්සේ කියනවා ස්වාමීනි මේ මට ඊයේ කුටියක් හොයාගන්න බැරි වුණා රැය පහන් කරගන්න. ඉතින් මම කල්පනා කළා වැසිගිලියේ රැය පහන් කරන්න කියලා. එතකොට ඉතා සුවපහසු ජීවිතයක් ගෙවපු කෙනෙක් මුනිවරයෙක් විදියට කොහොමද වැසිගිලියේ පව රැය පහන් කරන්න හිත හදාගන්නේ? ඒ සරල බව හදලා දෙන්නේ තරංග මහත්තයා ධර්මයේ. ඒ කියන්නේ ධර්මයට කිට්ටු වෙන්න අභ්‍යන්තරේ සරල වෙනවා. සරල බව බැඳිලා තියෙන්නේ අල්පේච්ඡතාවයත් එක්ක. එතකොට අල්පේච්ඡතාවයත් එක්ක බැඳුණු සරල බව තුල තමයි දැන් සරල බව අවශ්‍ය වෙන්නේ මිනිහෙකුට සතුටු වෙන්න. දැන් අද අපේ පඬිතුමාඳුරු මතක් කළා වගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මිනිස්සු සතුටෙන්ද ඉන්නේ කියන එක. ඒ සතුටෙන් නැති වෙන්න බලපාපු ප්‍රධාන හේතුව තමයි මිනිසුන්ගේ සරල බව පිරිහීම. සරල වෙන්න දැන් සරල බව ඵලයේ හේතුව නම් එහි ඵලයේ විදිහට තමයි සතුට අත්දකින්න පුළුවන්. එතකොට සරල බව ජීවිතේ හදා ගැනීම තුළ සම්පූර්ණ තෘප්තිමත් වෙන්න පුළුවන්. දැන් ඇත්තටම සරල වෙන්න ඕන ඇයි? සරල වෙන්න අවශ්‍ය වෙන්නේ අපිට තව ලොකු කාලයක් නැහනේ. උපරිම අපිට මේ පෘථුවිය මත ඉන්න පුළුවන් අවුරුදු 80ක් විතර උපරිම සීමාව. එතකොට අපිට පුංචි කාලයයි තියෙන්නේ. දැන් මේ කාලය ඇතුළත සරලව ඔබ සතුටෙන් ඉන්න ඔබට වැඩපිළිවෙලක් තියෙනවද කියලා ඉතා ගැඹුරු ප්‍රශ්නයක් අපිට තියෙනවා. එතකොට ඒ විදිහට බලනකොට සරල බව ඉතා වැදගත් දෙයක්. සරල බව අවශ්‍ය වෙන්නේ සංකීර්ණ බව තුළ සතුට නැති නිසා. අන්න එතන තමයි සරල බව අවශ්‍ය වෙන්නේ. දැන් සංකීර්ණ තත්ත්වයක් තුළ, බලය තුළ, ධනය තුළ සතුට නැති නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ දෙනෙක් සතුට හොයාගෙන උන්වහන්සේ කරා එන්නේ. දැන් උන්වහන්සේ ළඟට එන සමහර අය දිහා බැලුවම අපට ඒක තේරෙනවා. දැන් පුක්කුසාති වගේ රජ කෙනෙක් රජකම අත්හැරලා බුදුහාමුදුරු හොයාගෙන එනවා. ඒ හොයාගෙන ඉන්නේ ඔහුගේ සංකීර්ණ ජීවන රටාව තුළ තරංග මහත්තයා ධර්මයේ ඔහුට සතුටු වෙන ක්‍රමයක් නැති නිසා. ඔහු පස්සේ තමයි දැනගන්නේ මධ්‍ය මණ්ඩලයේ ගෞතම කියලා බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවලු.
උන්වහන්සේගෙන් ගිහින් අහන්න ඕන හිතනිවා ගන්න විදිය කියලා උන්වහන්සේ හොයාගෙන ඉන්නේ වඩා සංකීර්ණ තැනක ධර්මයේ නැති නිසා. වැදගත්ම දේ තමයි සරල බව හදාගන්න ඍජු වැඩපිළිවෙලක් තමන් තුලින් මතු වෙන්න ඕන. තමන් ගවේෂණය කිරීමෙන් තමයි සරල බව මතු කරගන්න තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම වගකීම් සහිත පුද්ගලයෙක්නේ තරංග මහත්තයා නිර්මාණය කරන්නේ. දැන් ලෝකෙම දෙවියන්ට වගකීම බාර දෙද්දී බුදුහාමුදුරුව තමයි තරංග මහත්තයා පළවෙනි වතාවට කියන්නේ අත්ත සරණ අනන්‍ය සරණ. ලෝකෙම දෙවියන්ට වගකීම් බාර දෙද්දී බුදුහාමුදුරුව තමයි පළවෙනි වතාවට තමන් වගකීම ගන්න ඕන කියන්නේ. ඊට පස්සේ අත්ත දීපා විහෙරත තමන්ව දූපතක් කරගෙන ඉන්න. ඊට පස්සේ ඔය උන්වහන්සේ පවා මතක් කරන ඔය මම පවා එගොඩ වෙන මාර්ගය කියනවා මිසක් එගොඩ කරවන්න මට බෑ, එගොඩ වෙනවද නතර වෙනවද කියලා ඔබ වග බලා ගන්න ඕනේ. එතකොට සරල බව අපිට කවුරුවත් හදලා දෙන්නේ නැහැ. තමන්ගේ චින්තනයේ ඊට අදාළව හදා ගන්න ඕන. ඒක තමන් ගොඩනගා ගන්න ඕන දෙයක් කියලයි මම කල්පනා කරන්නේ. අපේ හඳුනාර විරාමයට පෙර ආතුව එක තැනකදී කිව්වා අපි පරමායුෂ විදිහට ගත්තොත් එහම අවුරුදු 80ක් වගේ තමයි වර්තමානයේ. දැන් ඒකත් අඩු වෙමින් යන කාල සීමාවක් විදිහට තමයි අපිට දැනෙන්නේ. එහෙම බලපුවාම අපේ හඳුනනේ දැන් අපි මේක දවස් ගන්නට තව ටිකක් සරල කරලා බලද්දී සරලද සංකීර්ණද කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ අගයත් එක්ක දවස් 29200ක් වගේ තමයි කෙනෙක්ගේ උපරිම ජීවත් වෙන්න පුළුවන් දවස් ගන්න. 29200ක් කියන්නේ කොයිතරම් කෙටි දෙයක්ද නැත්නම් සුළුද? මේකත් එක්ක මේ සරල බව ජීවිතය රැක ගන්න එක හරි වටිනවනේ අපේ හඳුනනේ. එතනින් පටන් සරල කියන එකේ විරුද්ධ වචනේ සංකීර්ණනේ. එහෙමයි. එතකොට මේ දෙකම ගැන අවධානය යොමු කරන්න ඕන. එතකොට තමයි කෙනෙක් සරල වෙන්න හොඳයිද කියලා හිතන්නේ. දැන් තරංග මහත්තයා අද දවල් මම හිටියේ මොරොන්තොට. මොරොන්තොට. ඔව් මොරොන්තොට කියන්නේ කෑ ගන්නයි බුලත් කොහු පිටේයි අතර. ඒ එහාට ගියේ මේ තරුණ යුවලක් විවාහ ප්‍රාප්ත වෙලා වසරක් පිරීම වෙනුවෙන් පින්කමක් තිබුණා. ඒකට අපේ බොහොම හිතවත් තරුණේ ඉතින් එයා විවාහ වෙලා අවුරුද්දක් පිරීම. හැබැයි එතෙන්ට ගියාම ඒගොල්ලෝ අර සටහන් කරලා තියෙන කඩදාසියේ තිබුණ තව විශේෂ දෙයක්. ඒ තමයි අම්මයි තාත්තයි විවාහ වෙලා වසර 42ක් පිරීමත් ඒ දවස්වලටම මේ දවස්වලටම යෙදිලා තියෙනවා. ඒ දෙන්නට ආශිර්වාද කරන්න කියලා මේ ගමේ පන්සලේ නායක හාමුදුරුවනේ තරංග මහත්තයා මේ ගමේ මිනිස්සුන්ට සහතික දෙන්නේ. එතකොට ඒ ගමේ පන්සලේ නායක හාමුදුරුවොත් වැඩලා හිටියා පින්කමට. නායක හාමුදුරුවෝ කියපු කතාව තමයි මොකද මම කිව්වා මේ පෞල් ජීවිත ගත කරන අය කියනවා අර සාමකාමීව මේ හැමදාම ඉන්නවට වඩා වරින් වර ටිකක් ඔය රණ්ඩුත් වෙන්න ඕන කියලා. එතකොට නිකන් ආදරය අලුත් වෙනවා, සම්බන්ධතාවයේ තව ටිකක් සමීප වෙනවා වම කියලා කියනවා. ඇත්තද දන්නේ නැහැ කියලා කිව්වා. මේ නායක හාමුදුරුව කියනවා මේ ජෝඩුව නම්, ඒ කියන්නේ අර අම්මයි තාත්තයි නම් වසර 42ම කිසිම ගැටුමකින් තොරව පුදුම සාමයෙන් සතුටෙන් ලෙන්ගතුකමින් හිටියයි කියලා. ඒ සාහතිකේ හරි වැදගත්. මොකද ඕක බුදුරජාණන් වහන්සේ දුන්නේ නකුල මාතා නකුල පිතා කියලා දෙන්නටනේ. හරිද? එතකොට මම බැලුවා දැන් එහෙම වසර 42ක් පෞල් ජීවිතයක් සතුටින් ඉන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. හොයාගෙන යනකොට තියෙන විශේෂතාවය තමයි මේගොල්ලෝ හරි සරලයි. හරි චාම්. අදටත් එහෙමයි. පස්සේ මම අර දුවගෙන් පුතාගෙන් ඇහුවාම කිව්වා ඕමම තමයි හැමදාම කියලා. ඒ කියන්නේ අපේ හඳන්නේ දැන් සරලයි සරලව ජීවත් වෙනවා කියුවට දැන් අපි හුඟකට තේරෙන්නේ නැහැ. ඒ නිසා පොඩි ඔව් නෑ ඒක තමයි මම කියන්න උත්සාහ කළේ. ඒ යුවලකින්ම ගත්තොත් ඔව් ඒ යුවලකින් මම කියන්න උත්සාහ කළේ ඒ තමයි. තරංග මහත්තයා එකක් අපි සංකීර්ණ කරගන්න අංශ කීපයක් තියෙනවා. සරල හෝ සංකීර්ණ කරගන්න එකක් තමයි තමන්ගේ ශරීරයේ මතුපිට සංකීර්ණ කිරීම හෝ සරලව පවත්වාගෙන යාම. අනිත් එක ශරීර අභ්‍යන්තරයේ තමන්ගේ මනසේන සිතුවිලි මනාව හඳුනාගෙන ඒ සිත සරල සිතක් හෝ සංකීර්ණ සිතක් බවට පත් කර ගැනීම. ඔය අංශ දෙක ගැන තමයි අවධානය යොමු කරන්න ඕනේ. පළවෙනි කාරණේ තමයි
මේ සියල්ල සිතමුල් කරගෙන වෙන නිසා සිතේ ඇති කරගන්න ඕනන්නේ සරල බව. يعني උදාහරණයක් කිව්වොත් එහෙම දැන් මේ සිරුරට ආහාර ගන්න තියෙන එක මාර්ගයයිනේ. කටින්නේ. හරිද? මොනවා ගත්තත් කනබොනේ වගන්නේ කටින්මයි. එක පාරයි තියෙන එක මාර්ගයයි. නමුත් හිතට ආහාර එන මාර්ග තියෙනවා හයක්. හිතලා බලන්නකෝ. දැන් චක්කු සෝත ගාන ජීවහ කාය මන කියලා දහම උගන්වන්නේ. සිතට මාර්ග හයකින් ආහාර එනවා. ඒව තමයි සිතුවිලි, ඇහැ හරහා එන ආහාර චක්කු විඥාන ආහාර කියලා කිව්වා, කන හරහා එන ඒවා සෝත විඥාන ආහාර. ඔහොමනේ බණපොතේ තියෙන්නේ. මාර්ග හයකින් විවිධාකාර වූ ආහාර නැත්තම් තොරතුරු, එසේත් නැත්තම් සිතුවිලි. එහෙම කියමුකෝ අපි. සිතට එනකොට මොන තරම් සංකීර්ණ ක්‍රියාවලියක්ද තියෙන්නේද? අපිට නිකන් හිතාගන්නත් බෑ අපි මෙහෙම හිටියට. බුදුහාමුදුරුවන් වහන්සේ මේ 45 අවුරුද්දක් මිනිස්සුන්ගේ සිත පිළිබඳව කතා කරේ. වෙන මොනවත් නෙමෙයි. ඇයි ඒ සිතෙහි සංකීර්ණ බවක් නම් තියෙන්නේ? ඒ සිත රෝගී. ඒකයි. මේ සිතුවිලි වර්ග කරගෙන ප්‍රභේදගත කරලා මොකද එනේම තියෙන්නේ? හොඳ සහ නරකේවා. හරිද? කොහෙන් ආවත් එනේම හොඳ සහ නරකේවා තියෙන්නේ. මේක හොඳයි සහ නරකයි කියලා බෙදා ගැනීමේ අපොහොසත් වුණොත් යම්කිසි කෙනෙක් ඒ පුද්ගලයාගේ සිත නරක වෙච්ච එකක් වෙනවා, කිලුටු වෙච්ච එකක් වෙනවා, සංකීර්ණ එකක් වෙනවා. සංකීර්ණ වුණු ගමන් මොකද්ද වෙන්නේ? ඊට පස්සේ තමයි කල්පනා කරන්න පටන් ගන්නවා. ඒක මහා පීඩනයක් බවට පත් වෙනවා. අනිත් පැත්තෙන් එයා නරක සිතුවිල්ල ක්‍රියාත්මක කළොත් එහෙම හොඳයි කියලා හිතා දන්නේ නැහෙනි, තෝරගන්න බෑනේ. ක්‍රියාත්මක කළොත් එහෙම වෙන්නේ මොකද්ද? ඒකෙන් ඔහුට විශාල හානියක් වෙනවා. ඔහුට විතරක් නෙවෙයි විශාල පිරිසකට හානියක් වෙන්නත් පුළුවන්. මේ සිතේ ක්‍රියාවලියේ තියෙන භයානකම ඒක තමයි. දැන් කටින් ගත්ත ආහාරයක් හෝ පානයක් නිසා දැන් පෞගිය දසල කසිප්පු බිලා 14 දිනක් මැරුනේ. හරි, 20ක් විතර රෝහල් ගත වුණානේ. එතකොට ඒ මොකද කටින් ගන්න ආහාරත් තියෙන්නේ හොඳ සහ නරක කියලා තමයි. මේක තෝරගන්න බැරි වුණාම මොකද වෙන්නේ? තෝරගන්න බැරි වුණාම ප්‍රමාණය දන්නෙත් නැහැ. ගත යුතු නොගත යුතු ඒවා දන්නෙත් නැහැ. මේ සංකීර්ණ කියන්නේ ඕක තමයි. හරිද? තියෙන ඒවා ඔක්කොම කෑවා බීවා, ලැබෙන ඒවා ඔක්කොම කෑවා බීවා, නිකන් හම්බෙන නිසා කනවා බොනවා කියනවා. අන්තිමේට තමන් ලෙඩෙක් වෙනවා. ලෙඩෙක් වෙනවා විතරක් නෙවෙයි විඳවල විඳවල මැරෙන්නත් වෙනවා. සිතට වෙන්නෙත් ඕක තමයි. ඒ නිසා සිතටත් මාර්ග හයකින් සිතුවිලි ගලාගෙන එනවා. ගලාගෙන එන සිතුවිලි වල තියෙන හොඳ සහ නරක කියන දෙවර්ගයේව මේක හඳුනාගෙන නරක සිතුවිලි බැහැර කිරීම හෝ අත්හිටුවීම ක්‍රියාත්මක නොකර කලේ නැත්තම් වෙන්නේ මේ සිත සංකීර්ණ වෙනවා. සංකීර්ණ වීම නිසා සංකීර්ණ සිතුවිලි ක්‍රියාත්මක කිරීම නිසා ගත සංකීර්ණ වෙනවා, වැඩ කටයුතු සංකීර්ණ වෙනවා. එතකොට පුද්ගලයාට අගක් මුලක් හොයාගන්න බෑ, තෝරා බේරා ගන්න බෑ. ඔහු විඳවන කෙනෙක් බවට පත් වෙනවා. ඒ විඳවීම ඔහුට විතරක් නෙවෙයි සමාජලාවට බොහෝ දිනකට බලපාන්න පුළුවන්. ඒ නිසා තමයි මේක ගැන අවධානය යොමු කරන්න ඕනන්නේ. ඉතින් අර 40 දවසක් සාර්ථක විවාහ ජීවිතයක් ගත කළයි කියන ඒ අම්මයි තාත්තයි තුල කතා කරපු ටිකෙන්, ආශ්‍රය කරපු ටිකෙන් සහ අර නායක හාමුදුරු කියපු තොරතුරු වලින් මම දැනගත්ත දේ තමයි මේගොල්ලෝ මේ තරංග මහත්තයා මහා ලොකු විභාග සමත්වෙච්ච අය නෙමෙයි. උපාධි නැ මොකක්වත්. හැබැයි ඒගොල්ලන්ට උපාධියක් තියෙන බණමඬුවෙන් ලැබිච්ච. ඒකයි. අන්න ඒ ධර්මයෙන් ලබාගත්ත උපාධිය නිසා තමයි ඔවුන් ජීවිත සරල කරගෙන තිනේ. හැම කටයුත්තක් මෙහෙමයි කියලා කිව්වා. ඒ නිසා හරිම තෘප්තිමත්ව ජීවත් වෙනවා. සරල බව, තෘප්තිමත් බවට එකම මාර්ගය බවට පත් වෙනායි කියන එක දැන් අපිට පැහැදිලි වෙමින් යන අවස්ථාවක් මේ. මම කැමතියි අපේ වාරිපුල
පූජ්‍ය බඩුගෙදර සාරානන්ද අපේහඳුනන් වහන්සේගෙන් විමසන්න. අපේහඳුන දැන් මේ අපේ නායකවරු පැහැදිලි කරලා දුන්න කාරණාත් එක්ක තව ටිකක් අපි පැහැදිලි කරගත්තොත් මේ සරල බව තරුණ තරුණයන්ට වෙන්න පුළුවන්, පාසල් යන දරුවන්ට වෙන්න පුළුවන්, විශේෂයෙන්ම වහන්සේත් පාසල් දරුවන් එක්ක විශේෂ වැඩ කරන තරුණ පිරිසත් එක්ක වැඩ කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාමක් විදිහට අපි හැමෝටම වටින මේ සරල බව ඇති කරගන්න තවත් උදාහරණත් එක්කමක් පැහැදිලි කරගත්තොත්. දැන් ඇත්තටම අපේ පඬිතුමාඳුරන් වහන්සේ සිහිපත් කරපු ඒ යුවළ පිළිබඳව මේ දේශනාවෙන් අපිට පඬිතුමාරු මතක් කළානේ මේ බණමඩුවෙන් මේ ඉගෙන ගත්ත කියලා. ඇත්තටම දැන් අපි කතා කරන මේ සාක්ෂරතාවය බොහොම උඩ දැන් අපේ රටේදී ලෝකෙත් එහෙමයි. නමුත් අතීතයේ මේ සාක්ෂරතාවය අඩු වුණාට බණමඩුවේ එක්කෙනෙක් හෝ දෙන්නේ සද්ධර්ම රත්නාවලිය වෙන්න පුළුවන්, ජාතක පුත් වහන්සේ වෙන්න පුළුවන්, පූජාවලිය වෙන්න පුළුවන්. ඔය ධර්ම ග්‍රන්ථ බෞද්ධ සාහිත්‍ය තියෙන ධර්ම ග්‍රන්ථ තුල එක පැත්තකින් ශ්‍රද්ධාව ඇති වෙන ආකාරයට ප්‍රකාශ කළා වගේම දේශනා කළා වගේම අනිත් පැත්තෙන් ඔය හැම තැනකදීම ඔය තුලින් ගැබ් වෙන්නේ ඇත්තටම සරල බව. දැන් අපේ බුදුරජාණන් වහන්සේ දැන් අපි කතා වෙන විශාල වශයෙන් දැන් භාවනාව පිළිබඳව ලুকু කතාවක් තියෙනවනේ, ප්‍රවණතාවක් තියෙනවා. ඒ ප්‍රවණතාවයක් තියෙනවා. විශේෂයෙන් දැන් ධර්මශාලාව ඉස්සර අපේ බණමඩුවේ උපාසකම්මලා වර්ග පූජා පැවැත්තුවා, දෙතිස් ව්‍යංජන පූජා පැවැත්තුවා, තෙසැත්තෑ ඥාන පූජා පැවැත්තුවා. දැන් ඒවා ඔක්කොම අඩු කරලා දැන් ගිය ගමන් ඉල්ලන්නේ භාවනාව. හැබැයි උඟ දිනෙකට අමතකයි බුදුරජාණන් වහන්සේ දුන්න ලොකුම කමඨහන, ලොකුම කර්මස්ථානේ ලොකුම කමඨහන තමයි කරණීය මෙත්ත සූත්‍රය. ඉතින් කර්ණමේ සූත්‍රය දැන් උපයෝගී කරගන්නේ මේ සමාහයට හිතන ඇති යක්කු වෙලවන්න, එහෙම නැතිනම් ගෙදරට සුවසහනෙ දෙන්න. ඒක සුවසහනෙ ලැබෙනවා. ඒක තේරුම් ගන්න දැන් ඒක දැන් අපි ප්‍රධාන කරුණු 15න් අපි ගත්තාම දැන් සක්කෝ කියන ගුණේ, සක්කෝ කියන වචනේ පැහැදිලි කරනකොට අපි ඉංග්‍රීසියෙන් කියනවා yes I can. ඉංග්‍රීසියෙන් කිව්වට මේ සක්කෝ කියන ගුණේ මට පුළුවන් කියන්නේ මොකේද කියන එක තේරුම් ගන්න. මට පුළුවන් කියන අර්ථේ. එතකොට මට පුළුවන් වෙන්න ඕනේ ප්‍රධාන කාරණා මේ ආධ්‍යාත්මී සූපත් කරගන්න කුසල් දහම් වර්ධනය කරන්න. ඒ කුසල් දහම් වර්ධනය කරන්න ඊළඟට මේ තුල ගැබ් වෙලා තියෙනවානේ සුභරෝ කියලා වචනේ. සුභරෝ කියන්නේ පහසුවෙන් පෝෂණය වෙන්න උඩ. අර පඬිතුමාඳුර එතන තමයි මතක් කළේ බණමඩුවෙන් ගත්ත උපාධි. අර යුවළ පහසුවෙන් පෝෂණය වෙලා තිනව අවුරුදු 41ක් විවාහ වෙලා. නමුත් දැන් වර්තමානයේ මේ පහසුවෙන් පෝෂණය වීම නැතිකම දැන් මම දැක්ක අද උදේ අපේ විහාරස්ථානෙට ඇවිල්ලා හිටියා මේ මංගල ජෝඩු පහක් විතර මේ ෆොටෝ ගන්න. ඉතින් පැය ගාණක් ෆොටෝ ගන්න. සමාහයට නොගැලපෙන ෆොටෝත් ඔය අතර ගහලා අන්තිමට ඇල්බම් එක ගෙදරට එන්න කලින් විවාහ වෙලා මේගොල්ලෝ දික්කසාද වෙලා. ප්‍රධාන කාරණාව මේ පහසුවෙන් පෝෂණය වීම කියන තැන, සුභරතාවය කියන තැන තේරුම් ගන්නේ නැතිව ගොඩාක් බලාපොරොත්තු තියාගෙන කටයුතු කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී දීඝජානුකෝලිය කුමාරයාට දේශනා කළේ ඒකේන භෝගේ පුඤ්ජය ද්විහි කම්මං ප්‍රයෝජයේ චතුත්ථංච නිධාපේ ආපදාසු භවිස්සති කියලා. හරි පඬිතුමාරු මතක් කළේ දැන් අපි කටින් කනකොට අපි මේ එක මොනවාකවත් කටින් කරේ. නමුත් ආයතන හයකින් අර අරමුණු වෙනවා. ඒ අරමුණු තමයි ඔය මැඩපවත්ව ගන්න බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ අපි ලබන ආදායම කොටස් හතරකට බෙදන්න ඕනේ. ඒ කොටස් හතරකට බෙදපුවාම අර සංකීර්ණ බව හුඟක් අඩු වෙනවා. ඒ එතකොට සරල බව ඇති වෙනවා. හතරෙන් එකයි අපි ආහාරයට ගන්න. ඒකේන භෝගේ පුඤ්ජය. දැන් එහෙම නෙමෙයිනේ අපි අපි මාසෙ පඩිය ගත්තාම කනවා බොනවා වීදම් කරනවා අන්තිමේදී ණයයි. වාහන ගන්නවා ණය වෙලා. ගෙවල් හදනවා ණය වෙලා. සරල බවක් දැනින්නේ පෙනින්නේ. නමුත් ඉන්දියාව වගේ රටවල ගත්තාම ඒ මිනිසුන්ගේ කරේ තියෙන ලේන්සුවයි අතේ තියෙන වතුර බෝතලෙයි කෙන්ඩියයි ඇරෙන්න අර පුංචි නිකන් తాවකාලිකව නිවසක් ඇරෙන්න ඒ මිනිසුන්ගේ වෙන ගොඩක් බලාපොරොත්තු නැහැ. පාරේ ඉඳා ගන්න පුළුවන්, පිලේ නිදා ගන්න පුළුවන්, රොටි අපුච්චාගෙන කන්න පුළුවන්. අපේ මිනිස්සු එන්නේ මේ අපේ මිනිස්සු ගොඩාක් වෙනස් වෙලා ගොඩක් පිරිහිලා අපි ධර්මදේශනා ශ්‍රවණය කරනකොට සරලයි සරලයි කියනවා. දැන් අපි ඇත්තටම අපේ අරමුණ වෙන්නේ නිවන නම් නිවන් දකින්න තියෙන පාරමිතා 10න් නෙක්ඛම්ම පාරමිතා. දැන් අපි කතා කරන්නේ දාන පාරමිතා, සීල පාරමිතා. දැන් නෙක්ඛම්ම පාරමිතාව කියන්නේ මොකක්ද? නික්කමන චිත්තුප්පාදෝ නෙක්ඛම්ම පාරමිතා. මේ නික්මීම පිළිබඳව සිතක් පහළ වීම කියන්නේ අත්හැරීම.
දැන් මේ අත්හැරීම වෙනුවට අපි සියල්ල බදා ගන්න. සියල්ල බදා ගත්තාම අර හම්බෙන වැටුප හම්බෙන මොනෝයම් හොදේ අපි එකපාරට වේදන් කරනවා කන්න. නමුත් එක එක කොටසක් කන්න වේදන් කරලා දීකම් මම් ප්‍රයෝජයයි. තව කොටස් දෙකක් තියෙනවා. අනේ දෙක තමයි දරුවන්ගේ අධ්‍යාපනයේට ගයක් දුරක් හදාගන්න. සමාහිත සැපෙන් ජීවත් වෙන්න. ඒක වේදන් කරපුවාම ඇති. දැන් අපි මහලුකුට අපේ සිංහල සංස්කෘතිය බෞද්ධකම ගැන කතා කරනකොට සමහරවිට අපිට තේරෙනවා අපේ බෞද්ධාගමේ අපි බෞද්ධ මොන තරම් උඩින් ඉන්න ඕනද දියුණු වෙන්න ඕනද බුදුහාරවන්ගේ ධර්මය තුළ මොන තරම් දේවල් තියෙනවා. නමුත් ඊට වඩා අපිට පේනනවා සමහර ජාතීන් සමහර ආගමිකයන් ඒ ආමංගල්‍ය උත්සව කරනකොට ඊළඟට ඒගොල්ලන්ගේ යම් යම් කරුණවලදී අපිට වඩා උඩ ඒගොල්ලෝ ඉන්නවා කියලා අපිට පැහැදිලි. මොකද අපි ඒ ආමංගල්‍ය වුණත් උත්සවාකාරයෙන් කරලා මහ දෙවන්ති වේදමක් කරලා ලෝකෙට පෙන්වන්න කරනවා කියලා අපිට දැනෙනවා. එතන සරල බවක් පේන්නේ නැහැ. අපේ මගුල් ගෙදර සරල බවක් නැහැ. අපේ දාන පින්කම අපේ බණ පින්කම් දැන් අපේ පණ්ඩිතාමඳුරෝ බණට වඩිනවා, අපි බණ වලට වඩිනවා පණ්ඩිතාමඳුරෝ. අපි දකින්නවා සමහර පින්කම් වලට ගියහම අපිට බයත් හිතෙනවා අර හදලා තියෙන ධර්මාසනේ වාඩි වෙන්න. ලක්ෂයක් විතර වේදම් කළා ධර්මාසනේට. විසිතුරු වෙන්න ඕනේ. පින්කම් විසිතුරු වෙන්න ඕනේ. ඊට වඩා ලස්සනට විසිතුරු කරන්න පුළුවන්. මලින් සරසන්න පුළුවන්. ගොක්කොල වලින් සරසන්න පුළුවන්. නමුත් විශාල වේදමක් කළා බල්බ් දාලා මහා දෙවන්ත දෙයක් කරනකොට වැරදි නෑ. නමුත් මේ කාලේ හැටියට බෞද්ධ විදියට අපි අර ප්‍රයෝජනවත් දෙයක් කරන වැරෙන්න ප්‍රයෝජනවත් නැති දෙයක් කරපුවා නිකම්ම සංකීර්ණ කරනවා. ඊළඟට දැන් හතරවෙනි කොටස බලන්න බුදුහාමුදුරන්ගේ බැංකු ක්‍රමයේ දැන් ওই කතා වෙන බැංකු ක්‍රමයට වඩා බුදුහාමුදුරුවෝ තමයි බැංකු ක්‍රමයේ අපිට උගන්වලා තියෙන 2563 කට එහා පැත්තේ. ආපදාසු භවිෂ්‍යති කරදරයක් දුක විපත්යක් වුණාම ගන්න. දැන් අපේ රට ගත්තත් අපේ ජාතිය ගත්තත් ණය බරින් වෙලිලා ඇයි වෙලා තියෙන්නේ? අපි ඕන කරන දෙයට නෙමෙයි වේදම් කරලා තියෙන්නේ. ඉතින් අපි ඔක්කොම ණය වෙලා, අපි ඔක්කොම බර වෙලා. අර අපි කොටසක් ඉතුරු කරලා නැහැ. කොරිසක් රැකගෙන නැහැ ආපදාවකදී කරදරයකදී ගන්න. ඒ නිසා අපි මේ තරුණ ඇත්තන්ට ඒ වගේම සියලු දෙනාට අපි මතක් කරන්න ඕනේ බොහොම අර පිරිමැස්මින් වැඩ කරන්න. දැන් සරල ජීවිතයක් සල්ලෞක වුත්තේ සරල බව තියෙන්න ඕනේ. ඈ ඒ සරල බව තුළ මේ සියල්ල අධ්‍යයනය කරලා ප්‍රායෝගික ජීවිතේට අපි ඒවා හැඩගස්වාගෙන කටයුතු කරන්න ඕනේ. ඇත්තටම දැන් ජීවිතේ අපිට ওই මොක කළත් මොන දේ කතා කළත් කොච්චර බණ ඇහුවත් පැය පහේ බණ තියෙනවා, පැය හයේ හයේ බණ තියෙනවා, එළි වෙන කරුවන් ලෙස ඇයගව බණ කියනවා. ඒ මොක කළත් අපි ඕන කරන දේ කරන්නේ නැහැ. අපිට පුළුවන් ද විනාඩි 20ක් දැන් මේ ලංකාවේ කෝටි 2 ඉක්මවල ජනගහනය ඉන්නකොට ඕකෙන් අපි හිතමුකෝ බෞද්ධය කෝටියට වැඩියෙන් ඉන්නවා. ওই කෝටියට වැඩියෙන් බෞද්ධයට කීයෙන් කී දෙනාද විනාඩි 20ක් බුදුහාමුදුරුව හදවතට ගන්න ගෙදර කීදෙනාද මල්වට්ටිය පූජා කරලා මල්වට්ටිය දිහා බලලා මේ මල්වට්ටිය පරවෙනවා එළි වෙනකොට මගේ ජීවිතයත් ඒ විදිහට පරවෙන නිසා මම මේ රැ නින්දට යනකොට සියල්ල අත්හැරලා නිදා ගන්න ඕනේ කියන මතයට ඉන්නේ කීදෙනා? එහෙම නැතුව අපි කොච්චර බණ කීවත් අපි කොච්චර දන් දුන්නත් කොච්චර කඩින පිංකම් කළා දැන් බලන්නකො කඩින පිංකම් කාලේට මොන තරම් විසිතුරු දේ පිංකම්. ඒ විසිතුරු කරනවා වගේම මේ ප්‍රභාස්වර හිත තව තවත් ප්‍රභාස්වර කරගෙන ආගන්තුක වෙන කෙලස් දහම යටපත් කරගෙන පුළුවන් තරම් ආධ්‍යාත්මේ සුවපත් කරගන්න එක තමයි කළ යුතු දේ මේ වර්තමානයේ හැටියට. උන්වහන්සේ කරුණු ගානනාවක් අපට පැහැදිලි කරලා දෙනවා. ඒකද නේද අර විවාහ උත්සව ගැන කියනකොට අපි හඳුන්නේ මේ අපිත් හිතවතෙක් කිව්වා මේ දැන් විවාහ උත්සවල ඡායාරූප කරනකොට අපි හඳුන්නේ මේ ඇල්බම් එක හදනවනේ. දැන් මේක දැන් කාලේ නම් ඇල්බම් එකේ මුදල් ටික මුලින්ම ගන්නවලු. නැත්තම් ඇල්බම් එක බාර දෙනකොට දෙන්න දෙපැත්තක. ඒ තත්වයටපත් වෙන්නේ සරල බවත් නොතිබුණු එකත් ඒකට ඉතාමත් බරපතල කාරණයක් බවට පත්වලා දෙනවා. පොඩ්ඩක් හිතලා බලන්නකො අපේ හාමුදුරුවෝ පැහැදිලි කරලා දුන්නා වගේ විවාහ උත්සවයකට අපි කොයිතරම් වියදම් කරනවද? මළ ගෙදරකට අපි කොයිතරම් වියදම් කරනවද? අනවශ්‍ය වියදම් ගොඩක් තිබෙනවා. ඉතින් ඒක නිසා ඒ දේවල් අපිටම පාරාවලල්ලක් වෙලා අහපව් අපේ ජීවිතවලට අභාගය කැඳවනවා කියලා ඔබට හිතෙන්නේ නැත්ද? හිතන එක කටයුතු කරන එක ඔබට බාරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරයි කියලා අපේ හඳුරු පැහැදිලි කරා වගේම අපේ අයිතිය අපිට තියෙන්නේ අපි ගැන තීරණය කරන්න. අපිටයි අයිතිය තියෙන්නේ. ඒක නිසා ඔබට ඒ පිළිබඳව තීරණය ගන්න ඔබටයි අයිතියක් තියෙන්නේ. අපේ හඳුනේ දැන් මේ කියපු සරල බවත් එක්ක කෙනෙකුට හිතන්න පුළුවන් මේ සාකච්ඡාව පුරා අපි දැන් මේ කතා කරගෙන යන කාරණාත් එක්ක මේ අපේ හාමුදුරුවන් වහන්සේලා අපිට කියන්නේ අපිට මුකුත් නැතුව ඔහේ ඉන්න කියලාද? එහෙම නැත්නම් අපි දියුණු වෙන්න ඕනේ නැද්ද? මෙන්න මේ දේ පිළිබඳ පොඩි පරස්පරතාවයක් ඇති වුණොත් එහෙම. ඒක අපි කොහොමද අපේ හඳුන්නේ ධර්මානුකූලව පැහැදිලි කරගන්නේ? ඇත්තටම ඔබතුමා කියන කාරණය
මිනිසුන්ගේ ජන ජීවිතය අත්දකිනකොට මිනිසුන්ට එහෙම අදහසක් එන්න පුළුවන් නේ. දැන් මේ අපි කතා කරණේවත් එක්ක දැන් එහෙනම් ඔබ වහන්සේලා කියන්නේ අපිට මුකුත් නොකර අපේ අපි වෙන විදිහක වැඩපිළිවෙලක්ද දැන් මේ යන ආර්ථික ක්‍රමයේ අපිට දරුවන්ගේ වැඩ තියෙනවා නේ. දැන් පවුල් පරිසරයේ වැඩ තියෙනවා. බිරිඳගේ මේ මේ විදිහට ගෙවල් දොරවල් හදන ආර්ථික වැඩපිළිවෙල. ඒතර දැන් මේ ඔක්කොම නැතුව සරල වෙන්න කියලා කියන්නේ ඔය මොකක්වත් නැතු වෙන්න එකද වගේ අදහසක් එන්නත් පුළුවන්. නෑ අපි එහෙම එකක් නෙමෙයි කියන්නේ. ඇත්තටම මේ ගලක් වගේ තියෙන හිතක් පිහාටුවක් වගේ සැහැල්ලු කරගන්න අවශ්‍ය සරල බව. එතකොට මිනිසුන්ගේ චින්තනයේ සරල බවනේ. හිතන පතන දේවල් වල සරණ බව. දැන් මිනිසුන්ගේ මානසිකත්වය තරංග මහත්ය හරි මහිච්ඡතාවයෙන් පිරීලා නිතේ. මිනිසු කරන කියන දේවල් බැලුවහම අපිට ඒක හොඳට තේරෙනවා. මිනිසු වැඩ කරන විදිය දැන් සමහර නෝනලා ඉන්නවා හැමෝම නෙමෙයි. දැන් මහත්යගේ පඩියෙන් භාගයක් විතර ඕන සමහර නෝන්ලාට කුණ්ඩෙ වෙනුවෙන් විතරක් නේ. එතකොට මේ වැඩපිළිවෙල ඇස්සේ පේනවා සරල බව නැහැ කියලා. එතකොට දැන් සරල බව නැත්තේ ඇයි? එහෙම ප්‍රශ්නිකුත් වෙනවනේ. සරල බව නැත්තේ තරංග මහත්ය අද මිනිස්සු බුදුදහම ප්‍රැක්ටිස් කරන්නේ. ඒ කියන්නේ බුදුදහම භාවිතා කරන්නේ. ඔව් මිනිස්සු ඉතින් අර බෝධි පූජා තියෙන ටික බුද්ධ පූජා තියෙන ටික අර බෝධිය වටේ පැන් කලයක් අරගෙන කැරකිලා බෝධියට පැන් ටික දාලා වැඳලා යන එක ඒ ටික තමයි බුද්ධ ශ්‍රාවකයෙක්ගේ වැඩපිළිවෙල කියලා හිතෙන්න පුළුවන්. ඒ ටික නරක නැහැ. ඒ ටික වඩා හොඳයි. ඊට වඩා හොඳයි සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක් වෙන එකනේ. Tamange චින්තනයෙන් ඇත්ත බෞද්ධයෙක් වෙන එක. දැන් අපිට තියෙන ප්‍රශ්නය බුදුදහම භාවිතා කරන බුදුදහම හුරු කරන බුදුදහම ජීවිතයට ගලපගත් පිරිසක් ඉන්නවද කියන එක. ඒ ගලපා ගැනීමත් එක්කම මේ ධර්මයේ තුලින් નિરાයාසයෙන්ම සරල බව ජීවිතයට එනවා. ඒ කියන්නේ බොහොම දෘඪ හිතක් තියෙන දැඩි හිතක් තියෙන කෙනා ධර්මයේ තුලින් හික්මෙනකොට નિરાයාසයෙන් සරල බව ජීවිතයට ඇති වෙනවා. ඒක මේ වගේ දැන් අඟුලිමාල වගේ විශාල මිනිස්සු මරපු මිනිස්සේ මිනිසු 1000කටත් වඩා මරපු මිනිස්සෙක්. මොකද එයා හංගන ඇඟිලිත් සමහර ඒවා සත්තු කාලය යනවනේ. එතකොට ඔහු බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාම ඔහුගේ චින්තනය අභ්‍යන්තරයේ කැළඹිලා ඔහු ඉතා හොඳ ශාන්තුවරයෙක් මුනිවරයෙක් බවට පත් වෙනවා. ඒ ඉතා හොඳ මුනිවර ඉතාම දැඩි හිතක් තිබුණ කෙනෙක් ඉතා සරල නම්‍යශීලී හිතක් ඇති මුනිවරයෙක් බවට පත් කරන්නේ මේ ධර්මය. එතකොට ධර්මය තුළ හැසිරෙන්න තමයි සරල බව ඇති වෙන්නේ. දැන් තව දෙයක් තමයි දැන් ඔබතුමා අහපු ප්‍රශ්නයට සම්බන්ධයි. දැන් මේක ගිහිකම සහ පැවිදිකම කියන්නේ දෙකක් නේ. ආචාර ධර්ම පද්ධති දෙකක්. ගිහි ආචාර ධර්ම පද්ධති වෙනයි පැවිදි මේ දෙක පටලව ගත්තමත් ප්‍රශ්නයක් නේ. සමහර ගිහියෝ හිතනවා හාමුදුරුවෝ වගේ ඉන්නනේ. එතකොට දැන් සරල භවයේ පාරප්‍රාප්තිය තමයි භික්ෂුවගේ වැඩපිළිවෙල. රහත් මුනිවරු අතර අත්දකින්න සිද්ධිය ඒ සරල භව සරල භවයේ පාරප්‍රාප්තිය. එච්චර අපිට සරල වෙන්න බෑනේ. එතකොට පැවිදිකම සහ ගිහිකම කියන්නේ දෙකක් එකක් නෙමෙයි. සමහර පැවිදි කෙනෙකුට උනත් එහෙමයි. දැන් සමහර හාමුදුරුව කෙනෙකුට ගිහි විදියට ඉන්න ඕන නම් ඒක කරගන්න බෑ. පැවිද්දාස්සේ ගිහිකම කරන්නත් බෑ. ගිහිකමස්සේ පැවිදිකම කරගන්නත් බෑ. මේ දෙකම අවශ්‍ය නම් හාමුදුරුව කෙනෙක් නම් එයා උපැවිදි වෙන්න ඕන. ගිහියෙක් නම් ගිහිකමස්සේ පැවිද්දෙක් වගේ සරල වෙන්න අමාරුයි. එයා ඉක්මනට මහණ වෙන්න ඕන. එතකොට මේ ආචාර ධර්ම පද්ධති දෙකක්. දැන් ගිහියෙක් හැම වෙලාවකම කල්පනා කරන්න ඕන මගේ සීමාව මොකක්ද කියලා. මං කරන්න ඕන මොකක්ද? මගේ සීමාව කොතනද තියෙන්නේ කියන එක. දැන් වඩා සංකීර්ණ තැන ඉන්න මිනිස්සු කල්පනා කරනවා මේ සංකීර්ණ ක්‍රියාවලිය ඇස්සේ මේ හොයන ආර්ථික රටාව ඇස්සේ සතුට නැහැ කියලා. ඒ නිසා උන් සරල වෙන්න උත්සාහ කරනවා. දැන් ඔකට මම ලස්සන සිද්ධියක් කියනවා. මේක යුරෝපයේ සිද්ධ වෙච්ච කතාවක්. දැන් යුරෝපයේ එක්තරා දීවරයෙක් ඔහු මේ මුහුදයිනේ පොඩි ලෑලි වලින් හදාපු ගේක ඔහු ජීවත් වෙනවා. හරි සතුටින් ඔහු ඉන්නවා. ඔහුට සල්ලි නැති වෙනකොට ඔහු කරන්නේ මුහුදට ගිහින් පොඩි බෝට්ටුවකින් පොඩි ඔරුවක් වගේ එකකින් මාළු ටිකක් අල්ලගෙන තියාගෙන එලි මහනේ විකුණනවා. එතකොට හැමදාම ඔහු ඉතා හොඳට වැඩේ කරනවා. මාළු හොඳයි. ඒ නිසා විශාල පිරිසක් ඔහුගෙන් මාළු ගන්න එනවා. එක්තරා මහාචාර්යවරයෙක් එනවා මාළු ගන්න. ඇවිල්ලා කියනවා මේ ඔයා මේ වෘතියට මන්දගාමි, ඔයා මීට වඩා උනන්දු වෙන්න ඕන මේ වෘතියට කියලා. එතකොට ඔහු අහනවා ඇයි මං එච්චර උනන්දු වෙන්නේ කියලා. එතකොට කියනවා ඔයා උනන්දු වුණොත් ඔයාට මීට වඩා හොඳ තත්ත්වකින් ඉන්න පුළුවන් කියලා. එතකොට ඔහු අහනවා මීට වඩා තත්ත්වයක් කියන්නේ මොකක්ද කියලා. එතකොට කියනවා මම ඔයාට උදව් කරන්නම් ඕන නම්, ඔයාට එහෙම ඔයා මීට වඩා හොඳ තත්ත්වයකට යන්න මං උදව් කරන්නම් කියලා. හොඳයි දැන් මම මොනවද කරන්න ඕන කියලා අහනවා. එතකොට කියන ඔයා ඔයා ඔයාට කැමති නම් පුළුවන් අපේ අධ්‍යාපන ආයතනයට සම්බන්ධ වෙලා
ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධ පාඨමාලාවක් හදාරන්න මම ඒකට අවස්ථාව හදලා දෙන්නම් කියනවා. ඊට පස්සේ දැන් මෙයාට ප්‍රශ්නයක්. ඊට පස්සේ වාට පුළුවන් වෙනදාට වඩා මාළු අල්ලන්න. ඊට පස්සේ වාට හොඳ පිරිසක් එකතු වෙයි. ඊට පස්සේ වාට දෙතුන් දිනක් දාලා වැඩ කරන්න පුළුවන්. එතකොට යාහන ඊට පස්සේ වාට තව විශාල වෙළඳපළක් ඇති වෙයි. වාට පුළුවන් ලොරි වගේ විශාල වාහන වලින් මාළු තැනින් තැනට යවන්න. ඊට පස්සේ දැන් මේ මෙහෙම මෙහෙම දිගට යනවා මේ කතාව. ඊට පස්සේ ਉਹ කියනවා මේ ඔයාට එතනින් එහාට පුළුවන් අවශ්‍ය නම් මාළු ටින් කරන්න. තවත් එහාට යනකොට ඔයාට ඕනම නම් පුළුවන් තවත් හොඳ බෝට්ටුවක් නැවක් වගේ එකක් අරගෙන නැව් කීපයක් අරගෙන මුහුදෙදීම මාළු ටින් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තවත් පුළුවන් ඕන නම් විවිධ රටවල් වලට මාළු යවන්න පුළුවන්. ඒ කියන්නේ ලෝක වෙළඳපොළ ආක්‍රමණය කරන්න පුළුවන්. දෙවන්ත ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් කියලා. මෙහෙම කියාගෙන ගිහින් ඔහු අවසාන සිද්ධිය දැන් මේක දිග සිද්ධියක්. අවසානෙට කියනවා දැන් එතනින් පස්සේ ඔයාට පුළුවන් අවසාන කාලේ සතුටෙන් ඉන්න කියලා. එතකොට සතුටෙන් ඉන්නේ කොහොමද? ඔයාට පුළුවන් හොඳ වැඩකාරයෝ ටිකක් අරගෙන ගෙදර ඉතාසුව පහසු ජීවිතයක් ගෙවාගෙන හරිම සැහැල්ලුවෙන් ඔයාගේ වැඩ ටික කරගෙන වෙනදට වඩා හොඳට ඔයාට ඉන්න පුළුවන් කියලා. ඊට පස්සේ නැ එහෙම කැමති නම් ඔයාට පුළුවන් අන්නර මේ අර මුහුදා ඉනි තියෙන ලෑලිගේ වගේ එකක් හදාගෙන හවසට පොඩ්ඩක් විවේකයෙන් ඉඳලා මේ ගිටාර එක වයමින් ඔයාට සින්දුවක් කියලා හවසට ඉර බැහැගෙන යනකොට මේක හරි ලස්සනයි ඔයාට පුළුවන් කියලා. එතකොට ඔහු කියනවා ඒ ලෑලිගේ මගේ මමත් දැනුත් මම හවසට මේ ගිටාරේ වයමින් එතන සින්දුවක් කියනවා කියලා. එතකොට ආයේ කැරකිලා මිනිස්සු ආයේ දැන් මේ සරල බව හොඳ නැහැ කියලා හිතලා වඩා සංකීර්ණ තැනක් ගැන මිනිස්සු අදහස් කරනවා. නමුත් ඒ සංකීර්ණ තැනින් ආය අපි වැටෙන්නේ සරල තැනට. මොකද අපිට තේරෙනවා සංකීර්ණ බව තුළ අපි හිතන විදිහ සතුටක් නැහැ කියලා. එතකොට අපිට ආයේ හිතෙනවා අර සරල වැඩපිළිවෙලට යොමු වෙන්න. ඒ නිසා ඇත්තටම සරල වෙන එක ඉතාම ලේසියෙන් කරගන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට කිට්ටු වෙන එක. ධර්මයට කිට්ටු වෙනවා කියන්නේ අර බෝධි පූජා ටික බුද්ධ පූජා ටික විතරක් නෙමෙයි. ධර්මයේ භාවිතා කරන එක, හුරු කරන එක, ධර්මයේ ජීවිතයට ගලප ගන්න එකෙන් තමයි වඩා හොඳින් ජීවත් වෙන්න පුළුවන්. ඒ වඩා හොඳ ජීවිතය හදලා දෙන්නේ සරල බව. වඩා හොඳ ජීවිතය අපිට ලැබෙන්නේ සරල බවත් එක්ක. ඒකට උදාහරණ රසක් එක්ක අපි හොඳට අපිට පැහැදිලි කරලා දෙනවා. ඉතින් සරල බව අපේ ජීවිතයට එකතු කරගන්නට මේ කතා කරපු කරුණු කාරණා බොහොම වටිනවා කියන එක දැන් අපිට දැනෙනවා ඇති. දුරකථනයෙන් කෙනෙක් ඉන්නවා අමල් තෙන්නකෝන් මහත්මයා වාර්යපුරින් අපිට කතා කරනවා. ආයිබෝන් ඔබතුමන්ට. ආයිබෝන් අමල් මහත්මයා. ඔව් මම හිතන්නේ දුරකථන මාර්ගයේ යම් ප්‍රශ්නයක් තියෙනවා අපිට කතා කරන්න උත්සාහ කරන්න. අපි සූදානම් වෙනවා සාකච්ඡා ඉදිරියට ගමන් කරන්න. අපි හැමෝටම දැන් මේ සරල බව ගැන කතා බහ කරනකොට දැන් ආර්ථික තත්ත්වයන් පිළිබඳව බොහෝ දේවල් අපි කතා බහ කරමින් ඉන්න අතරතුරේ දැන් මේ අනුකරණය කියන එකත් ටිකක් බලපානවා නේද? අපි හැමෝටම මේ දරුණුවටම මේ සරල බව ඈත් වෙන්න වර්තමාන සමාජය තුළ ටිකක් නෙමෙයි තරංග මහත්තයා. දැන් කාලේ නම් එලින්ම බලපාලා තියෙන කාරණයක් තමයි එකක් අනුකරණය කිරීම, අනිත් එක තමයි මේ අනිත් අය සතුටු කරන්න මේ යම් යම් දේවල් කිරීම. මොකද ඔය මේ විවාහ ප්‍රාප්ත වෙන අය ගොඩක් කියන්නේ මම ලක්ෂ 7ක් ණය වුණා, හෝටලෙට මෙච්චරයි, කෑමට මෙච්චරයි, ඊළඟට ඇල්බම් එකට මෙච්චරයි, ඔහොම කියලා ඉතින් ගණන් හදලා කියනවා ලක්ෂ 7ක් ණය වුණා. දැන් තියෙන ප්‍රශ්නේ මේ ණය ගෙවා ගන්න එක. ඒගොල්ලන්ගෙන් ඇහුවාම ඇයි එහෙම ඉච්චර ණය වෙලා විවාහ උත්සවය ගත්තේ කියනකොට හාමුදුනේ ඉතින් මේ අද තියෙන ක්‍රමයේ හැටියට එහෙම නැතුව බෑ, පුළුවන් වට නෙමෙයි කාලේ තාලේ තියෙන ක්‍රමයේ හැටියට බෑ කියනවා. යාළුවෝ නැත්තම් මේක නිකන් ගණන් ගන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ යාළුවෝ මේකට උදව් කරලා නැහැ. යාළුවෝ සතුටු කරන්න කරනවා ගොඩාක්. දැන් විවාහය විතර නෑ, පින්කම් වුණත් එහෙමනේ. ගෙවල් වල පින්කම් කරන්නෙත් එහෙමයි. මෙන්න මේක තමයි අපි වරද්දගත්තේ තැනද. මං අර කිව්වනේ මේ අවුරුද්ද විවාහයේ අවුරුද්ද සමරන පින්කමට අද ගියේ කියලා. ඒ පුතාගේ දුවගේ විශේෂතාවයත් මං කියන්න මේ වෙලාව. ඇත්තටම ඒක අගය කළ යුතුයි. ඒ දෙන්න විවාහ වුණේ කෑගල්ලේ සදර්තෝදේ පිරිවෙනේ. මමත් ගියා ඒ විවාහ උත්සවයට. හාමුදුරුවෝ 7-8 නමක් වඩම්මලා
බෝධින් වහන්සේ ළඟ තමයි මේ අෂ්ටක කියලා ඔක්කොම කරලා මේ ඉතින් යාළු මිත්‍රුන්ගේ අඩුවක් නැහැ. නෑදෑයන්ගේ අඩුවකුත් නැහැ. කවුරුවත් අවතක්සේරු කළෙත් නැහැ. අදටත් ඒ විවාහයට සම්බන්ධ වෙච්ච අය කියනවා මේ හරිම ලස්සනයි. තාම චාම් හරි සරලයි. අපි ඔක්කොටම මේ හරි ආචාරශීලීව පිළිගත්තා ගරු කළා. අනික තරංග මහත්තයා මේ අපි පැරණි ක්‍රමය ඔය බෝධින්නාංශේ ළඟ හරි සෑමලුවේ හරි විහාරයේ ඉස්සරහා හරි තමයි ওই විවාහ චාරිත්‍රය කළේ. කරලා බණමඩුවේ තමයි කෑම මේසේ හරි ගස්සලා තින්නේ. ඒකේ තියෙන්නේ දේශීය ආහාර වර්ග. ඒ වගේන් තමයි සංග්‍රහ කරේ. ඉතින් මිනිස්සු හරි සතුටෙන් මුක්ති විඳලා ගියානේ. උදාර අර මත්තන දේවල් කොහොමවත් ලඟ කරගන්න බැහැ අපි හඳන්නේ. ලෙඩ දුක් නැහැ. රණ්ඩු සරුවල් වීම නැහැ. ඊළඟට මත් වෙලා කෑකෝ ගහලා සත්තු වගේ නිකන් පාරවා ගන්න එනකොට එනවනේ මහත්තුරු වගේ. හරිද? ටයි දාගෙන දැන් ඉතින් ඇඳුණු කඩෙන් ගන්න දෙනවනේ කුලියට. කුලියට අරගෙන එනවා ඇඳගෙන ටයි දාගෙන කෝඩ් දාගෙන ඔක්කොම යනකොට මේව ගලවගෙන පාරවල් වල හලාගෙන සත්තු වගේ තමයි යන්නේ. එතකොට අවසර ප්‍රසන්න අපිට දුරකතරින් කෙනෙක් ඉන්න අපි පොඩි වෙලාවක් ලබා දෙමු. මොකද ටිකක් වෙලා ඉඳන් රැඳිලා ඉන්නවා. ජයමිනී මහත්මිය ඉන්නවා අනුරාධපුරයෙන්. ආයුබෝවන් ඔබතුමියට කතා කරන්න පුළුවන්. මම භාවනා කරනවා. ඒ වගේම හැමදාම ඇන්දෑවරෑ හතට පිරිත් කියනවා. මේ පිරිත් කියන්නේ කරණීය මිත්‍ර සූත්‍රය කියනවා, ජය පිරිත කියනවා, මෝර පිරිත කියනවා, ඊට පස්සේ නවග්‍රහ යන් ඒ සූත්‍රය කියනවා. ඒ කියලා තමයි මම නිදා ගන්න. ඒ වුණාට මම භාවනා කරනකොට මට ඇහැ පේනවා, තමන්ගේ ඇහැත් වගේ ඇහැත් පේනවා, ඊට පස්සේ කරුවලට ගුලියක් පේනවා. එතනින් එහාට භාවනා කරන් යනකොට මේ නැට්ටුව වගේ ටිකක් ඉස්සරහට එනවා. ඊට පස්සේ මම කෙරවලක් නැහැ යන ගමන දැන් මම භාවනා කරන අධිෂ්ඨානේ මම තේරුම් ගන්න අමාරුයි ඇයි කියලා තමයි මම මේ අහන්න ඇතුලේ බලන්නේ. හරි. අපේ හඳුන්නේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ මාතෘකාවට අදාළ වෙනවද නැද්ද කියලා. ඔව් මෙහෙමයි. ඒකටත් අපි උත්තරයක් දෙමු. භාවනා කිරීම නරක නෑ. ඔය තරංග මහත්තයා අපේ ධර්මෙම තියෙන්නේ මේ මනසත් එක්කනේ මේ ගනුදෙනුව කරන්නේ. දැන් කයත් එක්ක මේක කරනවා නම් අපිට ඒ ඇති වෙන වෙනස් වීම වලට ඒක දැනෙනවා. ඒකට පිළියම් යොදා ගන්නත් පුළුවන්. හැබැයි භාවනාව කියන එකේදී වඩාත් සැලකිලිමත් වෙන්න ඕනක තමයි හැම විටකම ප්‍රවීණ කර්මාචාර්යවරයෙකුගේ මඟ පෙන්වීම යටතේම කරන්න ඕනේ. සමහර අය ඉන්නවා කර්මාචාර්යවරයාගේ වරද්දක්ද මම දන්නේ නැහැ, භාවනාවට කියලා ගිහිල්ලා මනස අවුල් කරගෙන මුළු ජීවිත කාලෙම විඳවන අය. මේක අවුල් වුණොත් හදන්න බෑ. හදන්න අමාරුයි. ඒ මොකද මේ මානසික ස්වභාවයන් කියන ඒවා කාටවත් පේන්නේ නැහැ. ස්පර්ශ කරන්න බෑ. ඒවට බෙහෙතුත් නැහනේ වෙළඳ පොලේ. ඒක නිසා භාවනා කරනවා කියන එකෙන් බොහෝ වෙලාවට ඉතින් කරන්නේ අස් දෙක පියාගෙන මොනවාරි ටිකක් ඒ වෙලාවට හිත හිත ඉන්න එක තමයි. නමුත් මේක දිගටම කරාගෙන යනකොට මොකද වෙන්නේ? ඊට පස්සේ සමහර වෙලාවට අපේ හිතට මෙනවා මම දැන් මාර්ගඵලවත් ලබලාද? නිකම් මේ නලියන රූප ටිකක් දැක්කා. එහෙම නැත්නම් වෙන මොකක් හරි විසිතුරු දෙයක් පෙනුණා කියලා එහෙම හිතලා එයාම හදා ගන්නවා. ඒ නිසා වඩාත්ම හොඳයි මම මේ එතුමියට නෙමෙයි කියන්නේ. භාවනාව කියන එක මනසත් එක්ක කරන ගනුදෙනුවක් නිසා භාවනාව නරක නෑ. හැබැයි කරන්න ඕන විධිමත්ව සහ ක්‍රමවේදයක් තියෙනවා ඒකට. ඒ පියවරෙන් පියවර යා යුතු. ඒ මනසේ ඇති වෙන වෙනස් වීම හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ කර්මාචාර්යවරයාට. එතකොට කර්මාචාර්යවරයෙකුගේ මඟ පෙන්වීම උපදෙස් මත නැතුව කිසිම භාවනාවක් කරන්න යන්න එපා. ඒකයි. කරන්න ගිය ගමන් වෙන්නේ අවුල් සහගත තත්ත්වයක්. එතකොට අපි හඳුන්නේ යම් සරල භාවනා ක්‍රමයක්වත් කොහොමද එතකොට ඒ විදිහට ප්‍රායෝගික අපි හිතලා බලුවොත් එහෙම කරගන්නයි නෑ. සරල කියලා කියන්නේ තරංග මහත්තයා මේ කියන්නේ ඒක ඇත්තටම භාවනාව නෙවෙයි, භාවනාවට පෙරහුරුවක්. දැන් අපි දහම් පාසල්වල පිරිවෙන්වල අපි පුරුදු කරනවා. ගුරුවරුන්ට අපි ජාතික අධ්‍යාපන ආයතනෙත් පුරුදු කරනවා. ඒ මොකද්ද කරන්නේ? අර තමන්ගේ අපි දැන් මුලදී කිව්වනේ මේ සිතුවිලි සංකීර්ණයි කියලා.
එතකොට ඒ සංකීර්ණ සිතුවිලි වලින් යුක්ත සිත සංසුන් කරගන්න ප්‍රායෝගික ක්‍රමයක් තියෙන්න ඕනේ. එතකොට ওই දැන් අපි කරන භාවනාව කියන එකෙන් කරවන්නේ ඇත්තටම සිතුවිලි විසිරෙන්න නොදී යහපත් සිතුවිල්ලක ටික වෙලාවක් සිතේ ඒක රඳවා තබා ගන්න පුළුවන් ද කියන උත්සාහය යොදවන්න. භාවනාවට පෙරහුරුවක් වගේම තමයි. පෙරහුරුවක් ඇත්තටම. ඒකයි ඒ. ඒක මේ මනස අවුල් වෙන්නේ නැහැ. ඒක තමයි. දැන් අපිට ඉන්න බෑනේ. දැන් මෙහෙම කතා කළාට මගේ හිත විවිධ පැතිවලට දුවන්න පුළුවන්. සිතුවිලි නේ දුවන්නේ ගමන් කරන්නේ. එතකොට මට පුළුවන්කම තියෙන්න ඕනේ මම දැන් මෙතන මේ සාකච්ඡාවකට සම්බන්ධ වෙලා ඉන්නේ මේක රූපවාහිනියේ ඔස්සේ බොහෝ දෙනෙක් නරඹනවා කියන ඒ ඒ ඒ සිතුවිල්ල මගේ හිතේ තැම්පත් කරගන්න ඕන. ඒක තැම්පත් කරගන්න තමයි අර විසිරෙන අවස්ථා අවම කරගෙන එක තැනක තියාගන්න. ඒ නිසානේ කියන්නේ අර ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හෝති කියලා. ඒ භාවනාවේ මූලික තැන. ඒක තමයි ඔය අපි පුරුදු කරන්නේ. එහෙම නැතුව ඒක මේ නිවන් අවබෝධ කරගන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න තරම් ශක්තිමත් එකක් නෙමෙයි. මම පින් අපේ හඳුන්නේ භාවනාව පිළිබඳව සිත්තුමු කරන හැමෝටම හොඳ පණිවිඩයක් උන්වහන්සේ නිවැරදි ක්‍රමවේදයට කොහොමද කරන්න ඕනේ සඳහා ආචාර්යවරයෙකුගේ මග පෙන්වීම අවශ්‍යයි පැහැදිලි කරලා දෙනවා. තවත් කෙනෙක් අපිට ඉන්න දුරකතනෙන් රාජපක්ෂ මහත්මයා අපිට කතා කරනවා. මම හිතන්නේ මත්තේ ගොඩ පැත්තේ. ආයිබෝවන් ඔබතුමන්ට. ආයිබෝවන්. ඔව්. මමත් ගමකින් ආපු කෙනෙක්. මමත් දැන් මත්තකොඩ ප්‍රදේශ පදිංචි වල ඉන්නේ. නමුත් අපි ගමට යනකොට අපිට දකින දෙයක් තමයි මේ ගමේ ඇත්තටම ඉන්න අයගේ තියෙන සරල බව. ඇත්තටම අපේ ලංකාවේ ගත්තොත් බෞද්ධ පුද්ගලයන්ගේ හැම කෙනෙක්ගේ සරලභාවයෙන් එයාලා ජීවත් වෙන උත්සාහ කරන කොටස් ඉන්නවා. නමුත් වැඩේ තියෙන්නේ මේ තියෙන ආර්ථික සමාජ ක්‍රමය තුළ මේ සරලභාවයෙන් ජීවත් වෙන අයට නිසි තැනක් සමාජයෙන් හම්බ වෙන්නේ නැහැ. අපි ගත්තොත් උදාහරණයකට රාජ්‍ය ආයතනයකට ගියත් ඇමති කෙනෙක් ගාවට ගියත් නැත්නම් වෙන ස්ථානයකට ගියත් සමහර විශේෂ ස්ථානවලට ගියත් පාසලකට ගියත් දරුවෙක් ඒ වගේ අවස්ථාවලදී ඒ සරල බවින් ජීවත් වෙන අයට ගොඩක් දුරට හම්බ වෙන්නේ නිසි තැනක්. කියන්නේ දුප්පත්කම මත හරි නැත්නම් ඒ වගේ ආර්ථික මට්ටම මත සමාජයේ විසින් යම් යම් කාරණා මත මනිනවා. ඉතින් ඒක නිසා අර සරල බවින් නික්මිලා එයාලත් බලනවා මොනවා හරි දෙයක් කරන්න එක්කෝ සල්ලි වැරදි විදියකින් හොයන්න ඒ වගේ දේවල් වලින්. ඉතින් ඒක මම හිතනවා මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් කියලා. සරල බව කියන්නේ මෙතනකම හත්ත දුප්පත්කම නෙමෙයි. ඒක මේ වත්කම් මත තීරණය වෙන එකක් නෙවෙයි. එතුමා කියන එක අදහසකට එකඟ වෙනවා. ඒ කියන්නේ අපේ සමාජයේ තියෙන අර කිව්වා වගේ මේ යමක් මේ පෙන්නගෙන මේ යමක් තියෙන බව අඟවගෙන ඒ වගේම ඕනතරම් මුදල් වියදම් කරන්න පුළුවන් වගේ පෙන්නගෙන යන තැනකට ගියාම ඒගොල්ලන් පිළිගැනීමක් තියෙන කියන ඇත්ත. සැලකිල්ල වැඩි බව ඇත්ත. එහෙම එකක් තියෙනවා. ඒක මේ මේ සමාජයේ තියෙන සමාජ රෝගී තත්ත්වයක්. එහෙම කියමුකෝ. හරිද? වෙන රටවල එහෙම නැහනේ. විශේෂයෙන් යුරෝපීය රටවල් වලට ගියාම එහෙම පේන දේ තමයි ඒගොල්ලන්ට ඇඳුමවත්, හරිද, එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ උගත් නූගත්කම්වත් ප්‍රශ්නයක් නෙමෙයි. ඒගොල්ලෝ ඔක්කොටම එක විදිහටම ගරු කරනවා, සලකනවා, කතා කරනවා, එහෙම එකක් තියෙනවා. දැන් මට මේ ගිය සතියේ කිව්වා මේ මේ මම එක මාධ්‍ය ආයතනයක සාකච්ඡාවකට ගියාට පස්සේ ඒ මහත්තයාට වෙච්ච දෙයක්. ඒ තමයි එතුමා මේ ඉන්නේ කොළඹමයි, මේ අද්දිකට ඇඳගෙන මේ ආපු වෙලාවක ත්‍රිරෝද රථයක් නවත්තලා මේ තරුපහේ හෝටලයක් ළඟ ඇතුළට යන්න දෙන්නේ නැහැ නේ ත්‍රිරෝද රථවලට. ඊළඟට ඇඳුම දිහත් බලනවනේ. ඒක නිසා මෙයා නවත්තගෙන ඉඳලා කිව්වලු මේ මහත්තයා මට පොඩි උදව්වක් කරන්න
මේ රුපියල් 5000ක් දෙන්න මේ හෝටලෙන් කෑම එකක් ගෙනත් දෙන්න කිව්වලු. ත්‍රිරෝද රතේ රියදුරා. ඊනවස් මෙයා කිව්වලු ඉතින් ඔයාට ගිහිල්ලා ගන්න පුළුවන් නේද? නෑ අපිට යන්න බෑනේ මහත්තයා. ඈ මගේ ඇඳුමේ හැටියට යන්න දෙන්නෙත් නෑ. මං ත්‍රිරෝද රතේ ගෙනියන්න දෙන්නෙත් නෑ මෙතනින් එහාට. හරිද? ඉතින් ඒක නිසා පයින් යන්න පුළුවන් කෙනෙකුට මෙයාගේ ඇඳුමත් හොඳයිනේ. මහත්තෙක් වගේනේ. මේ මයින් එහෙමනේ. පස්සේ මෙයා කිව්වලු ඇයි කෑ රුපියල් 5000ක් දීලා මේ කෑම එක ගන්න නෑ. මගේ පුතාට ආසාවක් තියෙනවා කිව්වා. මේ ජීවිතේට මේ වගේ හෝටලෙකින් කෑම එකක් කන්නම් වෙන. ඒක නිසා පුතාට ආසයි කිව්වලු මේ වගේ එකකින් කෑම එකක් කන්න කියලා. ඒකට තමයි මම මේ ගෙනියන්න ආවේ කවුරු හරිලව මේක ගන්න කියලා. ඕක තමයි අර මහත්තයා කිව්වේ. ඒ කියන්නේ අපේ රටේ තියෙන ස්වභාවය ඕක තමයි. හැබැයි මේ දුප්පත්කම කියන්නේ සරල බව කියන එකට හේතුවක් නෙමෙයි. පොහොසත්කමත් සරල බවට හේතුවක් නෙමෙයි. දැන් බුදුහාමුදුරන් වහන්සේ අපිට උගන්වනවා, අපි මේ සරල බවනේ කතා කරන්නේ, අපිට උගන්වනවා මහණෙනි ඔබ සිව්පසය පිළිගැනීමේදී හා පරිභෝග කිරීමේදී සරල වෙන්න කියලා. එතකොට සිවුරු පිරිකර, එතකොට සිවුරු පිරිකර ලබා ගැනීමේදී හා පරිහරණය කිරීමේදී සරල වෙන්න කියනවා අපිට. නමුත් ඇතැම් අවස්ථාවල දැන් මේ සරල බව නැති වෙලා තියෙනවා. දැන් පන්සලක ඉන්න ආමුදුරුන්ට සිවුරු හම්බ වෙනවා. සමහර තැන්වල නම් ඉතින් කලාතුරකින් තමයි සිවුරක් හම්බ වෙන්නේ. එතකොට දැන් ලැබෙනවයි කියලා ලැබෙන වටිනාම සිවුරු පෙරවන්න ගියොත් සහ නැත්තම් වටිනා සිවුරු හොයාගෙන යනවා නම් අන්න එතන සරල බව ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. ඒකටත් හොඳ උදාහරණයක් මම කියන්නම්. පහුගිය දවසේ දැන් මේ වස් කාලෙනේ උපාසකම්ම කෙනෙක් ඇහුවා රුපියල් 78000ක් යනවලු හාමුදුරුවන්ට සිවුරක් පූජා කරන්න. 100ක් කරන. ආන්න හරි. 100ක් කරලා 500 දහස් කරලා දහස් කඩේ සිවුරක් කියලා. දැන් මේක මොන අපරාධයක්ද? එහෙම දේවල් තියෙනවද? ඒ කියන්නේ තියෙනවද? බුදුන් වහන්සේ නෑ නෑ බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ නෑ. දැන් දේශනාවේ තියෙනවා නෙවෙයි නුඟක් කරන්නේ. හරිද? ඉතින් මේ නම් මම කියන්නේ ඒක තමයි. දැන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ, භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ. අපි ඔක්කොමලා බුද්ධ ශ්‍රාවකයෝනේ, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවරු. එතකොට සමස්ත සමාජයේම. එතකොට භික්ෂුන් වහන්සේලාට සරල බව බුදුහාමුදුරුවෝ ඉගැන්නුවා. සරලව ජීවත් වෙන්න කියලා දුන්නා. දැන් එතෙන්දි පන්සල දුප්පත්ද පොහොසත්ද කියන එක නෙමෙයි. පොහොසත් පන්සලක් වෙන්න පුළුවන්. ධන සම්පත් ඕන තරම් ලැබෙන සහ තියෙන එකක් වෙන්න පුළුවන්. හැබැයි හාමුදුරුවෝ සරල වෙනවා නම් මොකද්ද කරන්න ඕනන්නේ? හාමුදුරුවෝ සරල වෙනවා නම් හාමුදුරුවන්ගේ සිවුර අර බුදුරජාණන් වහන්සේ නිර්දේශ කරමු. මොකද සිවුරෙන් බලාපොරොත්තු වෙන්නේ තරංග මහත්තයා. දැන් ඔබ ඇඳුම අඳින්නේ මොකටද? ඇඳුම අඳින එකේ ප්‍රධානම දේ තමයි විලිවසා ගැනීම. ශරීරය ආවරණය කරගත යුතු තැන ආවරණය කර ගැනීම. අනිත් එක තමයි මැසිමදුරු ආදීන්ගෙන් එන විපත්ති කරදර වලින් සිරුර ආරක්ෂා කර ගැනීම. තුන් හතරවෙනි තැනට යනකොට තියෙන්නේ මේක ටිකක් අලංකාරය සඳහා හැඩවැඩ ගැනීමට අනිත් අයගේ ආකර්ෂණය ලබා ගන්න කියලා අපි හදාගත්ත ඒවා තියෙනවා. නමුත් ප්‍රධාන අරමුණ අරවනේ. එතකොට ඒ අරමුණු වලට නම් ඇඳුම් අඳින්නේ එතන තියෙන්නේ සරල බව. ඒකයි. නමුත් දැන් එහෙම නැහනේ. දැන් විලිවෙහෙන්නෙත් සමාන ඇඳුම් වලින් මූලිකම දේවල් ටික. ඔව්. ඊළඟට ශාරීරික ආරක්ෂාව ඇති වෙන්නෙත් නැහැ මැසිමඳුරු ආදීන්ගෙන්. ඈ අවසානයේ වෙලා තියෙන්නේ මොකද්ද? අනුන්ගේ ආකර්ෂණය දිනා ගන්නට, අවධානය යොමු කරව ගන්නටත්, තමන්ට යමක් තියෙන බව පෙන්වන්නටත්. ඈ ඔය වගේ සැරසිල්ලක් හැටියට ඇඳුම ඇඳපු ගමන් මොකද වෙන්නේ? මේක දිහා බලන්න පටන් ගන්නවා යනේන අය. බලන්න පටන් ගන්නවා විතරක් නෙමෙයි, ඒගොල්ලන්ගේ සිත් සංකීර්ණ වෙනවා. අන්න සරලකම ගිලිහැර ගියා. එතකොට ඒත් එක්කම එනවා රාගය. රාගය ආපු ගමන් කරන්නේ මොකද්ද? අර තැනැත්තියගේ ජීවිතය විනාශ කරන තැනටපත් වෙනවා. ඒක තමයි සරල බව තමන්ගේ ආරක්ෂාව සඳහා හේතු වෙනවා කියන එකට එක සාධකයක්. කොයිතරම් සරල පැහැදිලි කිරීමද? උදාහරණත් එක්ක මේ දේවල් අපිට ඇහෙනකොට අපේ සරල බව ජීවිතයට එකතු කිරීමේ වටිනාකම හොඳට දැනෙනවා. අපේ හොඳන්නේ මම කැමති ඔබ වහන්සේට අවධානය යොමු කරන්න. දැන් අපේ අර හිතවත ඉදිරිපත් කරපු කාරණාවත් එක්කම සමාජ පිළිගැනීම පිළිබඳව කතා බහ කරා.
දැන් ප්‍රායෝගික කරුණු කාරණා ඔබ වහන්සේලාට ඕන තරම් නැති සමාජයත් එක්ක කතා බහ කරනකොට අපි මේ යන තැන වෙනස් කරගන්න අපේ ගමන් රටා වෙනස් කරගන්න අපි කොහොමද අපි හඳුන්නේ සූදානම් වෙන්නට ඕන? ඇත්තටම මේ මහත්තයා ඉදිරිපත් කරපු කාරණා පිළිබඳව කල්පනා කරනකොට අර පඬිතරු මතක් කරන්නේ මේ අනුකරණය නිසා තමයි මේ සරලක මුගක් නැති වෙන්නේ කියලා. දැන් මේ මහත්තයා මතක් කරපු කාරණාව ඇත්තටම පැහැදිලි අපි දන්නවා. සමහර විට අර තරුපායේ හෝටලේට ත්‍රිවිල් එකේ යන්න බෑ වාගේ සමහර විට පොඩි හාමුදුරුවෝ විදියට සමහර විට ග්‍රාමීය පරිසරයේ සමහර හාමුදුරුවරුන්ට නාගරික පන්සලකට ගියාම සමහර විට පන්සලේ ලොකු හාමුදුරුවෝ නිකන් එළියටවත් එන්නේ නැහැ. ගිලම්බස කෝපයක්වත් හම්බෙන්නේ නැහැ සමහර විට. නමුත් වැදගත්යයි සම්මත ලොකු වාහනයකින් බැස්සොත් හාමුදුරුවෝ කෙනෙක් සමහර විට හාමුදුරුවෝ පිළිගන්නව උපරිමයි. ඒක මේ ගිහි පැවිදි සංස්ථා දෙකේම ඇත්තටම තියෙනවා. සමහර තැන්වල බොහෝ අවස්ථාවල අපි දකිනවා පන්සලට සමහර දායක මහතුරු වෙනකොට පිළිගැනීමයි සමහර දායක මහතුරුන් පිළිගැනීම අංශ දෙකක්. දායකයුත් එහෙමයි. පොඩි හාමුදුරුවෝ ඉන්නකොට ගේන දානේට වඩා නායක හාමුදුරුවෝ වැඩි ඉන්නකොට ටිකක් දානේ විශිෂ්ට විදිහට ගේනවා. අපි දැකලා තියෙනවා. අපි දන්නවා. ඉතින් ඒ තුල අපි එතරම් කලබල වෙන්න ඕනේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ හරි ලස්සනට පැහැදිලිව දේශනා කළා හොඳම නෑදෑය. කවුද? හොඳම නෑදෑය ළඟම නෑදෑය ඔය කවුරුවත් නෙමෙයි විශ්වාසා පරමාජා. තමම්ම පැහැදිලිව මා පිළිබඳව මට විශ්වාසයක් තියෙනවා නං. මගේ ගුණධර්ම පිළිබඳව මට විශ්වාසයක් තියෙනවා නං. මගේ තත්ත්වයේ පිළිබඳව මට විශ්වාසයක් තියෙනවා නං. ඒ තුලින් ලබන පරම ධනය මොකද්ද? සන්තුට්ටි පරම ධන. සතුට. එතකොට මා ගැන මට විශ්වාසයක් තියෙනවා නං. ඒ තුල මම සතුටු වෙනවා නං. මට තියෙන විදිහට මම ජීවත් වෙනවා නම් ඌට කියනවා භෝග සුඛ කියලා. එහෙම. අර පත්තගම්ම සූත්‍රය දැන් බුදුහාමුදුරුවෝ අනාථපිණ්ඩික සිටුතුමාට දේශනා කළේ සිටුතුමනි. ඔබට සල්ලි තියෙනවා. හැබැයි මේ තියෙන මුදල් පළවෙනි වශයෙන්ම වියදම් කරන්න ඕන ඔබේ සතුට පිණිස. ඔබේ සතුට පිණිස කිව්වේ අර කාටවත් දෙන්න ඇඳුම් වඳින එක. එහෙමත් නැත්නම් ලොකු මන්දිරයක් හදාගන්න එක. එහෙමත් නැත්නම් ලොකු වාහනයක් යන එක. ඒක නෙමෙයි. ඇත්තම මගේ සතුට කියන්නේ මට පුළුවන් දැන් අපි දන්නවා රුවන්වැලිසෑයට සර්ණමාලි චෛත්‍රාජානන් වහන්සේට මම පොඩි මල්වට්ටියක් අරලා පූජා කරන්න පුළුවන් නම් ඒක මට එච්චෙන්න පුළුවන්. නමුත් සමහර විට හෙලිකොප්ටරෙන් මල් දාන්න පුළුවන්. ඔය හෙලිකොප්ටරෙන් දාන මල් ටිකයි මම පූජා කරන පුංචි මල්වට්ටියයි දෙකම එකයි. රාජකීය මුළුතැන් පූජාව කරන්න බැරි නම් අපේ උපාසකම්මතුන්ට අර කරඩු ඈතින් පේන තැනක පොඩි මුල්ලට වෙලා පොඩි කිරියාහාර පාත්‍රයක් පූජා කරලා අනේ මම දලදා හමුදුරු වැඳා කියලා මට සතුටු වෙන්න පුළුවන් නම් එච්චරනේ. අද ඔව් දැන් අද ජයතිරි මහ බෝධින් වහන්සේ ළඟට ඒ බෝධින් වහන්සේ වැඩම කරපු කාන්තා පාර්සවේ තියා සමහරට අපිටවත් යන්න බෑනේ. සමහරට මේ ලෝකෙම හොරකම් කරපු මේ රටේම නොපනත්කම් කරන ජරකම් කරන සමහර අයට මාලිගාවේ දොර ඇරෙනවා ජයමහාඳුරංගේ දොර ඇරෙනවා. නමුත් අහිංසක අපේ උපාසකම්ම කිරුර එතෙන්ට යන්න බෑ. නමුත් අර රටේම නැති ජඩකම් හොරකම් තක්කඩිකම් කරලා දලදාමුදුරුව ළඟටම ගිහිල්ලා පිච්චමල් පූජා කරන කෙනාට වඩා ජයමහාමුදුරු ළඟට ගිහිල්ලා ඔළුව එකෙන් ගහලා ඉන්න කෙනාට වඩා මං හිතන්නේ සතුටින් ඉන්නවා මේ අල්පේච්ච ජීවිතයක් ගත කරන අපේ මවුරුපියුට. ඉතින් අර මහත්තයර දෙන උත්තරේ තමයි ඇත්තටම ඔෆිස් එකට ගියත් පුළුවන් මිනිහ වැඩි කරගන්න. හැබැයි ඒක හොඳට නෙමෙයිනේ කරගන්නේ. ඔක අවසානයේ තේරෙනවා මම කළේ හොඳ වැඩක් නෙමෙයි. පාසලට ළඟම ඉන්න කෙනාට ළමයා දාගන්න බැරි වුණාට සල්ලි දෙන මිනිසයා ලක්ෂයයි දෙකයි තුනයි හතරයි පහයි දීලා දාගන්නවා. සමාහිත කශිපු මුදලාලි තමන් වැඩේ කරගන්නවා. දේශපාලන අධිකාරිය හරහා හරි පගාවෙන් හරි. නමුත් දුප්පත් අහිංසක මිනිසයාට ලියුමක් ගන්න කාර්යාලයකට ගියාම බැරි වුණත් ඒ ලියුම ගන්න බැරි වුණත් අපි සතුටු වෙන්න ඕනේ. ඇයි? අපි හොර වැඩවලින් එහෙම නැතිනම් පගාවෙන් අල්ලතින් මේ වැඩි බැයි නම් ඒක පැත්ත බලන ඉන්න එකයි. අර බුදුහාමුදුරුවෝ දේශනා කළානේ ඔය සියල්ල වෙන්නේ මේ බාලයන් ආශ්‍රය නිසානේ. නිසා හොඳම දේ චරංචේනාදි ගච්ඡේ සියයන් සතිසමත් වුණෝ ඒක චරියන් දල්ලංකයිරා නත්ති බාලේ සහ එතයි. ඉතින් ආශ්‍රය කරන්න කෙනෙක් නැත්නම් ආශ්‍රය කරන්න බැයි නම් ඒවා හොර ගුහාවල් නම් කරන්න තියෙන්නේ බාලයෝ ආශ්‍රය කරන්නද තනිව හැසිරෙන එකයි කියන එක තමයි කියන්න තියෙන. ඉතින් ඒක ගැන අපි කලකිරෙන්න ඕනේ නැහැ. ඒක අර පඬිතරු කිව්වාගේ යුරෝපේ වගේ රටවල බොහොම සම අදහස් තිබුණාට අපේ මිනිස්සු තියෙන මිනිහා ගොඩාක් වැඩ කරගන්නවා නැති මිනිහා කලකිරිලා කලකිරෙන්න ඕනේ නැහැ. අපි සතුටු වෙන්න ඕනේ. ඔය ඔක්කොම මිනිස්සු අන්තිම තැනදී දුක් වෙනවා. කොතනද? චුතිචිත්තේ එනකොට ප්‍රතිසන්දිය ලැබෙනකොට ඒ දුක් වෙන අය තමයි ඔය අත්පා නැතුව, කණ්ඩ නැතිව, අඳින්න නැතිව අප්‍රමාණ දුක් විඳිනවා. මහා දැවැන්ත දනස්කන්දයන් තිබිලා
තුට්ටුවක් පරිත්‍යාග නොකරපු අය සංසාරේ කොච්චර දුක් විඳිනවද. නිසා අපි මහත්යය තුළ අපි කවුරුත් තේරුම් ගන්න ඕනේ සරල ජීවිතය හරි සුන්දරයි හරි සෞම්‍යයි. ඒ තුළ මරණාසන්න මොහොතේ සතුටින් මැරෙන්න පුළුවන්. ඒකනේ අපිට ඕනේ. අපි නැවත උපදින මිනිස්සු විදිහට විභව තණ්හාවෙන් ජීවත් වෙන්නේ නැතුව මරණාසන්න මොහොතේ බොහොම ඍජු ගතියක් තිබුණා මට. මම සරල ජීවිතයක් ගත කළා. මගේ ජීවිතේ කාටවත් හානියක් කරදරයක් කළෙත් නැහැ. මම හොරබුරු වංචා කළෙත් නැහැ. ඒ නිසා මම ස්වාධීනයි කියලා මරණයටපත් වෙන්න පුළුවන් නම් ඒ සතුට හොඳටම ඇති. ඒක තමයි දවටගෙන යන්න පුළුවන් බරක් නැතුව අරගෙන යන්න පුළුවන්. අර ලොකු දේවල් බලාපොරොත්තු වෙන නරක මිනිස්සු ආශ්‍රය කරලා නරකින් අපි උඩට යනවට වඩා බොහොම සුබදායී දේවල් දැකලා අපි සෝසාහින් යමක් කරගත්තම හරි වටිනවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළා නියම බුද්ධ ශ්‍රාවක කියන්නේ කවුද? යථා සංඛාර දානස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමන් තත්ත ජායත සුචිගන්ධං මනෝරම. මහා විලක මඩ සහිත විලක නෙළුමක් අට ගත්තාම ඒ නෙළුම සුචිගන්ධං හරිම සුවඳයි මනෝරමං හරිම මනෝරම්ය. ඉතින් ඇතැන් ඒ විල වගේ තමයි එවන් සංඛාර භූතේසු අන්ධ භූතේ පුජ අතිරෝචිති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවක. අර මඩගොහුරුව වගේ තමයි මේ ලෝකේ. හැබැයි මේ මඩගොහුරුවෙන් අට ගන්න අපි අතිරෝචිති පඤ්ඤාය මනසේ බැබලෙන ප්‍රඥාවන්තයෝ වෙන්න ඕනේ. එයා තමයි නිම් බුද්ධ ශ්‍රාවකයා. අර කෙහෙල්කම් ඇවිරි අරන් ගිහිල්ලා හාමුදුරුවන්ගෙන් තනතුරු ගන්න එහෙම නැතිනම් ලොකු වැංජනයක් හදාන්න ගිහිල්ලා දානි හොඳට දීලා කාරකෙන් බැහැලා මම තමයි හාමුදුරුවන්ගේ හොඳම දායකයා කියා ගන්න කෙනා නෙමෙයි බුද්ධ ශ්‍රාවකයා. නියම බුද්ධ ශ්‍රාවකයා තමයි අර නෙළුමක් ලස්සනයි සුවඳයි වාගේ නෙළුමක් වාගේ මට තවර ගන්නෙ නැතිව බොහොම යහපත් ජීවිතයක් ගත කරන කෙනා. එතකොට කවුරුත් මොනව කළත් අපිට ප්‍රශ්නයක් නැහැ. මට කවුරු නිඳා කළත් මට කවුරු ප්‍රශංසා කළත් නිඳාවෙදි දුක් වෙන්න ඕනෙත් නැහැ. ප්‍රශංසාවෙදි උද්දාම වෙන්න ඕනෙත් නැහැ. මධ්‍යස්ථව කල්පනා කරනවා මම කවුද මම මොනවද කරන්න කියලා. අපි මධ්‍යස්ථව සරල භව ජීවිතයට ලං කරගෙන ජීවිතයේ හැමකට ගන්නට ඕන කාරණා බොහොමයක් උන්වහන්සේත් අපිට පැහැදිලි කරලා දෙනවා. අපේ සිළුමින් අපේ හඳුන්නේ දැන් මේ කතා කරපු කාරණා සියල්ලත් එක්ක දැන් අපේ හිතවතුන්ට මගේ හිතට ඔබේ හිතට හුඟක් දේවල් දැනලා තියෙන්නේ. මේ මොහොතේ පටන් අපි වෙනස් වෙන්න අපේ හඳුන්නේ. තව කොහොමද අපි ජීවිතය සරල කරගන්නට මේ කාරණා ටික කැටි කරගන්නේ කියන එක මම උන්වහන්සේකින් පැහැදිලි කරගන්න කැමතියි. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේ වර්තමානයේ තුල ජීවත් වෙන්න උගන්වන විග්‍රහයක්. ඒ කියන්නේ අතීතයට හිත යනවට බුදුදහම කැමති නෑ. මොකද අතීතය පරණ වෙලා ඉවරයිනේ. ඒ වගේම අනාගතයට හිත ගෙනියන්නත් වැඩක් නෑ. මොකද අද රාත්‍රිය අන්තිම රාත්‍රිය වෙන්න පුළුවන්නේ නේ. මේ අද ගත්ත ආහාර වේල අවසාන භෝජන සංග්‍රහය වෙන්න පුළුවන් නේ. එතකොට රාත්‍රියේම මිය යන්න පුළුවන්. ඒ නිසා හෙට අනාගතයටත් වඩා අතීතයටත් වඩා වර්තමානයේ තුල බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක ජීවත් වෙන එක ඉතා වැදගත් දෙයක්. දැන් අර අපේ පඬිත හාමුදුරුව මතක් කරපු කාරණේ ඉතා වැදගත් කාරණයක්. දැන් මේ සරල බව කියන එක ඒක චින්තනයෙන් සරල වෙන්න ඕන එක. අඳින විදිය, කන විදිය, යාගන්න බෙහෙත් තේත් ඒ වගේ නෙමෙයි ඇත්තටම. දැන් බුදුරජාණන් වහන්සේ ටිකක් කනවා දැකලා එක හාමුදුරුව කෙනෙක් ඇවිල්ලා කිව්වා මම අද ඔබ වහන්සේට හරියට පැහැදුනා කිව්වා. ඇයි කියලා ඇහුවා. අද මේ ඔබ වහන්සේ ටිකයිනේ ආහාර ගත්තේ මං හරි සතුටුයි ඒකට කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඒක අඩුපාඩු පෙන්නලා කියනවා නෑ ඒකට සතුටු වෙන්න එපා මම මේ විදියට ගද්දී මට වඩා අඩුවෙන් වළඳන භික්ෂුන් ඉන්නවා කියලා. එතකොට ටිකක් කන එක සරලකම නෙමෙයි. මේ පරිහරණය කරන දේවල් අවබෝධයෙන් පරිහරණය කරන එක. දැන් අඳින දේවල් අපේ නෙළුවක් හන්දේ පඬිතහනරු මතක් කළා අඳින දේ ඉලක්කය දන්නේ නෑනේ. එතකොට සීතල නැති කරගන්න අඳින්න කියන්නේ සීතස්ස පටිගතාය උස්ස පටිගතාය ඩාන්ස මකස වාතාතප සිරින් සබ සම්පස්සන මෙසි මඳුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න අඳින්න කියනවා. අඳිනකේ අවසාන ඉලක්කය තමයි ලැජ්ජා බය නැති වෙන්න අඳින්න කියන්නේ නේ. එතකොට අද අඳිනකෙන් ඔය එකක්වත් නැත් සමහරවල් සීතල නැති වෙන්නෙත් නෑ උෂ්ණේ නැති අඳින ඉලක්කය දන්නේ. දැන් ඇත්තටම මේ ඉතා සුව පහසු ජීවිතයක් ගෙවපු පිප්පලි මානවකයා වගේ තරුණයෙක් භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ හදාගෙන බුද්ධ ශාසනයේ තුන්වෙනි ශ්‍රාවකයා වුණාට පස්සේ උන්වහන්සේ ගත කරපු ජීවිතේ කොයි තරම් සරලද. ඒ සරල බව දක්වා හික්මවන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය. දැන් මම නිතර කියන එකක් ඒක. ඒ කියන්නේ මේ ධර්මයේ තුල වාසය කිරීම තමයි සරල බවට මූලික කාරණය. මේ සරල බව පිරිහිලා සමාජයට ගියාම පිළිගැනීමක් නැහැ. සරල බව කියන්නේ මේ ඒ සංකීර්ණතාවයේ අඳින පළඳින දේවල් කන බොන දේවල් බලපානවා කියලා.
එතකොට ඇත්තටම මේ ඒ කාරණේ ඉතා ඇත්ත. දැන් අපි පඬිතරලා ඒ කියන්නේ කියපු නිසා මම වැඩි කියන්න යන්නේ නැහැ. නමුත් මේ අපි පරිහරණය කරන දේවල් වල ඉලක්කයේ තේරුම් අරගෙන පරිහරණය කරන එක තමයි වැදගත්. දැන් මහා කාශ්‍යප හාමුදුරුව ගල් කුටියකට වෙලා වැඩ ඉන්නකොට උන්වහන්සේ සිවුර හදාගත්ත විදිය, සිවුර ගැනත් අදහසක් මතුවානේ. එතකොට උන්වහන්සේ සිවුර හදාගන්න තැනින් තැනට ගිහින් මිනිවල ඔතලා තියෙන රෙදි කෑලි එකතු කරගෙන එනවා. ඊට පස්සේ සමහර අවස්ථාවල උන්වහන්සේ මිනිසු නාලා විසිකරන තැන්වල රෙදි කෑලි එකතු කරගෙන එනවා. තවත් ඔය දරුවෝ ලැබෙන අම්මලාගේ හිම ශරීරයෙන් පිට වෙන අපද්‍රව්‍ය පිහල විසිකලාම ඒ රෙදි කෑල්ලත් ගෙනල්ලා සෝදලා මඩියෝබලා පිරිසුදු කරලා මහලා පොරවනවා. දැන් ඒ ඉලක්කේ කොච්චර සාධාරණද බලන්න, පොරවනකොට එක අදහසක් එනවා. දැන් මලමිනී ටොපි එකක් වගේ කාලේ ගිහින් දාලා තියෙන මිනිය. එතකොට ওই ගැට දෙක හාමුදුරුව පරිස්සමට මුල් කාලේ මිනිහේ රෙදි කෑල්ල ගලවන්නත් එපා කියලා තියෙනවා. විනේ පැනවීමකුත් තියෙනවා. මොකද සමහර අමනුෂ්‍යෝ රෙදි කෑල්ලට ආසාවේ ප්‍රේත කොටස් අතර උපදින්න පුළුවන් කියලා. එතකොට අර හාමුදුරුව ඒක ප්‍රවේශමින් ගලවලා ගිහින් ගඟක ගඟේ අත්තක හරි ගලක හරි ගැට ගහලා ඇවිල්ලා හාමුදුරුව මේක පඳු පොවලා පොරවනකොට තරංග මහත්තයා එක දෙයක් මතක් වෙනවා. මම මේ පොරවන්නේ අසූචි වැගිරිලාත් ගිය කුණු වෙලා ගිය ශරීරයක් වහලා තිබුණ එකක්. මම දැන් යොදා ගන්නවා ඒ වගේම ළඟදී කුණු වෙන ශරීරයක් වහන්න. මම දැන් යොදා ගන්නවා ඒ වගේම ළඟදී ඕජස් ගලන ඉදිමෙන ශරීරයක් වහන්න කියලා. ඒතකොට බලන්න අඳිනිකේ ඉලක්කය හොඳට තේරුම් අරගෙනනේ. දැන් අද මිනිස්සු ලොකුවට කියනවා පවුලේ අපේ පවුලේ වෛද්‍යවරයා හවලා කියලානේ. ඒතකොට ඒකේ අස්සේ අභ්‍යන්තරයේ තියෙන ඉනල් ලෙඩ ගොඩක් ඇති gedara ඇටනේ. අපේ පවුලේ නීතිඥවරයා කියලා ඒවා මහා ලොකුවට කියන්නේ නේ. ඒවා ලොකුවට කතා කරන්න ඕනේ ඒවා නෙමෙයි. එතකොට මම මේ කියාගෙන ඉන්නේ සරල බව කියන්නේ චින්තනයෙන් සරල වෙන එක. ඒ සරල බව ඇති වෙන්නේ අතහැරීමත් එක්ක. ඒ කියන්නේ මානසිකව අතහැරීමත් එක්ක. අර ඔබතුමා මුලිනුත් ඇහුවානේ එහෙනම් මේ ඔක්කොම දාලා යන්නද කියලා. නෑ, මේ ඔක්කොම හොඳට පරිහරණය කරන්න, පරිහරණය කරන එකේ ඉලක්කය තේරුම් ගන්න ඕන. මේව පරිහරණය කරන්නේ ඇයි? දැන් ආහාර ගන්න මොකටද? දැන් බුදුහාමුදුරුව ආහාර ගන්න කියපු ඉලක්කයටමද අපි ආහාර ගන්න? අද බුදුහාමුදුරුව ආවත් කියාවි මේ වචනේ අසාධාරණ නෑ, මේ පොට්ටනි කාර්යයද කොහෙද යන වගේ අදහසක් කියන්න පුළුවන් සමහර කෙනෙක්. ඒක නිග්‍රහයට කියපු වචනයක් නෙමෙයි. මොකද බුදුහාරු එච්චරට සරලයි, එච්චරට සැහැල්ලුයි. ඒතකොට උන්වහන්සේ දිහා බලලා අද ඉන්න මිනිස්සුත් සමහර හාමුදුරුවොත් කියයි අපෝ මේ කොහෙද යන්නේ මං නැතුවද කොහෙද ඇවිල්ලා තියෙන්නේ කියලා වගේ අදහසක් කියන්න පුළුවන්. ඒ කියන්නේ සරල බව ගැන හරියට අදහසක් ධර්මානුකූලව ජනගත වෙලා නැහැ කියන එක පේනවා. ජනගත වුණත් මිනිස්සු ඒක බාරගෙන නැහැ කියන එක ඉතාම හොඳට පේනවා. දැන් බුදුරජාණන් වහන්සේ තරංග මහත්තයා හිටි ගමන් පිදුරුගොඩෙත් සැතපෙනවනේ. පිදුරුගොඩෙත් සැතපිලා උන්වහන්සේ කියනවා මම ඊයේ රෑ හොඳට රෑ පහන් කළා කියලා. ඇත්තටම පිදුරුගොඩෙත් කොහොමද රෑ පහන් කරේ හොඳට? ප්‍රශ්නයක් තියෙනවනේ. සමහර දවස්වලට උන්වහන්සේට හම්බෙන ආහාර පාන ඉතාම ගොරෝසුයි. එතකොට උන්හන් සමහර අයගේ දංකුඩ ටිකක් වළඳලා ඉඳලා තියෙනවා. එතකොට බුදුවරුන්ට මුල්ම භාගයත්, මධ්‍යම භාගයත්, අවසාන භාගයත් කැපයි. එතකොට ඇත්තටම සරල බව කියන්නේ තමන්ගේ චින්තනය තුළ අත්දකින්න ඕන දෙයක් මිසක් තමන් අඳින පළඳින විදියෙන් කනබුණ විදියෙන් තීරණය කරන්න ඕන එකක් නෙමෙයි. චින්තනයෙන් තමන්ගේ සිතුවිල්ලෙන් සරල බව ඇති කරගන්න ඕන කියන එක සහයි වටනාගම උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා. අපේ හැමෝටම අපිට තව විනාඩි 4ක 5ක වගේ පුංචි කාලයක් තියෙනවා. මම කැමතියි ඔබ වහන්සේට අවධානය යොමු කරන්න. දැන් අපි අද දවස පුරාවටම එහෙම නැත්නම් මේ පැය දෙකක් වගේ කාල සීමාවක් තුල කතා බහ කරපු සාකච්ඡා කරපු කාරණා සියල්ල එක අපේ නරමන හිතවතුන්ට දෙන්න තියෙන ඔබ වහන්සේට දෙන්න තියෙන පණිවිඩය දෙන්න හොඳම වෙලාව මම හිතන්නේ. ඇත්තටම දැන් අපි මෙතෙක් වෙලා කතා බහ කළේ මේ සරල බව නැහැ, ඒක ඇති කරගන්න ඕනේ. ඇත්තටම මේක ඇති කරගන්න අපේ පඬිතුමරු මුලින්ම මතක් කළානේ මේ ත්‍රිවිධ සාසනය තුළ හොඳටම ඇති කරගන්න පුළුවන්. ඉතින් අපිට ඒක අධ්‍යයනය කරලා විශේෂයෙන්ම මේ ආමිස පූජාව තුළින්ම අපිට පුළුවන් සරල බව ඇති කරගන්න. මල්වට්ටිය උදේට පර වෙලා අස් කරනකොට අපේ නාසයෙන් ගලන හුටු, දියදාර, ඒ වගේම කුණු කෙල මේවා දිහා බලලා අධ්‍යයනය කරලා මගේ ජීවිතයේ කුණු වෙන ජරාවට පත් වෙන ජීවිතයක් ඒ තුල එයින් මම මේ කෝටි ගණන් උපයන්න, එහෙමත් නැතිනම් ඉඩකඩම් රැස් කරන්න, එහෙමත් නැතිනම් මිනිස්සු එක්ක කාකුටාගෙන මිනිසුන්ට වෛර කරගෙන ජීවත් වෙන්නේ මම මේ සියල්ල අත්හරින්න මොහොතකට හුරු වෙනවා කියන සංකල්පයක් අපි ඇති කරගත්තා නම් ඔක අමුතු දෙයක් නෙමෙයි. ඇත්තටම අපි කරන
මේ ප්‍රායෝගික ජීවිතයේ මේ භාවනාව කියන්නේ ඇත්තටම කුසල ධර්මයන් වර්ධනය කිරීමනේ. ඒ කුසල ධර්මයන් වර්ධනය කිරීමයි කියන්නේ අපේ හිත මේ පාලනය කරගෙන කටයුතු කිරීම. ඉතින් අර උදාහරණ දේශනා කළානේ මාර බැම්මින් මිදෙන්න නම් මේ දුර ගමන යන හිත පාලනය කරගන්න. ඒ අපි මේක උඟෝ එහාට ගෙන්නේ නැතුව මැරෙනවා කියලා කල්පනාවෙන් ලැජ්ජ බය ඇතුව ජීවත් වුණොත් ඒ ජීවිතය සරලයි. ඒක තමයි ඇත්තටම අපිට සිහිපත් කරන්න තියෙන මේ අවස්ථාව නිසා අපි කවුරුත් මේවා හිතට අරගෙන බොහොම ධෛර්යවන්තව මේ සසර ගමන නිමා කරගන්න උත්සාහ කරන්න ඕනේ. බොහොම බෙන් අපේ අඳුරන්නේ මැරෙනවා කියන සිතුවිල්ල හිතේ තියාගෙන කටයුතු කිරීමේ වටිනාකම වැදගත්කම ඔබ හිතලා බලන්න. යාත්‍රා සජීව වැඩසටහන අපි සමුගන්න සූදානම් වෙන්නේ. අපේ හඳුන්නේ වැඩසටහන අවසන් කරන්නට ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ මේ සියල්ල කැටි කරලා එමක්. අපි අද දවසේ කතා බහ කළේ ගිහි පැවිදි අපි කාගේත් ජීවිතවලට අතිශය වැදගත් මාතෘකාවක්. ඒ තමයි සරල බව. මිනිස්සු සංකීර්ණ තත්වයට පත්වෙන්න කැමති නිසා සංකීර්ණත්වය කරා ගියා. හැම අංශකින්ම ආරම්භෙදි මං කිව්ව විදිහට සිතුවිලි වලින් සංකීර්ණ තත්වයට ගියා. ඒක හොඳයි කියලා පිළිගත්තා, විශ්වාස කරා. වෙන වෙන රටවල් වල ජීවත් වෙන සංකීර්ණ ජීවිත ගත කරන මිනිස්සුන්ගේ චරිත ආදර්ශය කරගත්තා. ඒ නිසා පුද්ගලික වශයෙන් ගත්තාම පුද්ගලිකව සංකීර්ණ ජීවිත ගොඩනගා ගත්තා. ඊළඟට බාහිර වශයෙන් තමන්ගේ ශරීරය අලංකාර කිරීම, උපමට්ටම් කිරීම, හැඩවැඩ කිරීම, ඒවා සඳහා සාහල මුදල් වියදම් කරමින් කාලය නාස්ති කරමින් සංකීර්ණ ජීවිත ගත කරා. ගෙවල් දොරවල් හදාගත්තේ ඒවා වුණත් එහෙම තමයි. ගෙදර ඉන්නේ හතර දෙනා වුණාට කාමර 15ක් විතර හදාගන්නවා මේ ගෙදරක. ඒ කියන්නේ ධන සම්පත් තියනවා නම් ඒවා කරන්න පුළුවන්කම තියෙන. එහෙම සංකීර්ණ වුණා හැම අංශකින්ම. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මිනිස්සු ටික ටික ආය සරලත්වේ හොයාගෙන එන තැනට ගිහිල්ලා තියෙනවා. ඇයි එහෙම වුනේ? සංකීර්ණ බව, අනාරක්ෂිත බව දැන් දැනිලා තියෙනවා. ඒ වගේම නොපිළිගන්න තත්වයක් කියලා හිතලා තියෙනවා. අනිත් පැත්තෙන් රෝගාබාධ තත්වයන් වැළඳීමට හේතු කාරණා වුණයි කියලා පිළිගන්නවා. ඔය වගේ නොඑක් හේතු දැන් තේරුම් අරන් තියෙනවා සංකීර්ණත්වයේ තියෙන අයහපත් දේවල්. එනිසා බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරා ආස්වාදය හැටියට දැනගන්න, තේරුම් ගන්න. ආදීනම ආදීනමේ හැටියට දකින්න, නිස්සරණේ හැටියට දකින්න කියලා. ඉතින් කොහොම නමුත් සරලත්වය කරා පැමිණීම ගැන අපි සතුටු වෙනවා, පැමිණෙන්න හිතන එක ගැන සතුටු වෙනවා. අපි මේ සංකීර්ණත්වයට යාම නිසා තරංග මහත්තයා පුද්ගලය විසටක් නෙවෙයි විනාශ වුණේ, රටත් විනාශ වෙලා තියෙනවා. අද රට අනවශ්‍ය දේවල් වලට අනවශ්‍ය විදිහට වේදම් කරලා තමයි අපි ලෝකෙටම නායකාර වෙලා තියෙන්නේ. දැන්වත් අපි සරල දේ කරා යන්න ඕනේ. අවශ්‍ය දේ අවශ්‍ය පමණට කිරීම සරල ජීවිතයක් ගත කරන කෙනෙකුගේ සිරිත. රටක් හැටියට ගත්තාමත් එහෙම තමයි. රටට උවමනා දේ උවමනා පමණට කිරීම තමයි අපි කරන්න ඕනන්නේ. එතකොට නාස්තිය වලකිනවා, අනවශ්‍ය වීහෙදන් නවතිනවා, අවනස්ස්‍ය අවශ්‍යතාවයන් වලට යොමු වෙන කාලය ඉතුරු වෙනවා. එතකොට අපි කාටත් පුද්ගලය හැටියට දියුණු වෙන්නත් පුළුවන්, රටක් හැටියට දියුණු වෙන්නත් පුළුවන්. ඒක නිසා සරල බව නම් හැම කෙනෙකුගේම ජීවිතයට අවශ්‍යමයි. බොහොම පිං අපේ හඳුනේ සරල බව රටක් විදිහට කොයිතරම් වටිනවද, පුද්ගලයෙක් විදිහට තම තමන්ට ඔබට මට කොයිතරම් වටිනවද, මේ සරල බව කියන එක කොයිතරම් වටින කාරණාවක්ද, ඒ ජීවිතේ එකතු කරගෙන මේ වටිනාකම කොයි වගේද, ඒ සඳහා අපි කොහොමද සූදානම් වෙන්න ඕන කියන කාරණා සියල්ලම කතා කරා මේ විනාඩි කිහිපය ඇතුළත හැකි පමණින්. තවත් කතා බහ කරන්න හුඟක් දේවල් තියෙයි මේ මාතෘකාව පිළිබඳව. ඒ නිසා ඉදිරි දවසක් අපි යොදාගමු වෙනුවෙන් ඔබටත් යම් අදහස් තියෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් දුරකථන මාර්ගයෙන් අපිත් සමග සහසම්බන්ධ වෙන්න උත්සාහ කරත් හැමෝටම ඉඩකඩ ලබා දෙන්න ඉඩකඩක් ලැබුණේ නැහැ දවසේදී. ඉතින් අපි විශ්වාස කරනවා මේ කතා කරපු දේවල් ඔබේ ජීවිතයට ඔබ එකතු කරගනිවි කියලා. එහෙම නොත් එම සීත මාධ්‍ය ජාලය විදිහට වටිනා ගුවන් කාලයක් වෙන් කරමින් මේ කරන්නා වූ කතා බහ
සාර්ථකයි කියලා අපිට දැනෙන්නේ ඔබ එය ප්‍රායෝගිකත්වයට සමීප කරගත්තොත් පමණයි. අද දවසේ අපේ ගෞරවනීය ආරාධනා පිළිගෙන වැඩමවා දාල මහා සංඝරත්නයට ස්තුතිවන්ත වෙන්න සූදානම්. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කථික ආචාර්ය දෙකට රජහින ගුණසිරි සදහම් නීති කේතනයේ ගරු අධ්‍යක්ෂ දොරන්දර අඩුගන්නා මුදලිවත්ත දීපාලෝක විහාරයේ විහාරාධිපති අවසරයි පූජ්‍ය නෙල්වකන්ද ජනන්ද අපේ හඳුනේ බොහොම පිංගන් දවසෙත් වැඩියට අපේ ගෞරවනීය ආරාධනා පිළිගෙන මේ වැඩසටහන පෝෂණය කරන්නට. ඒ සමගම වාරිපුල ශ්‍රී සුද්ධාරාම විහාරයේ විහාරාධිකාරී වාරිපුල ශ්‍රී සුමංගල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති කුරුණෑගල සහ වාරිපුල ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී ශාස්ත්‍රපති අවසරයි පූජ්‍ය වඩුගෙදර සානන්ද අපේ හඳුන්නේ බොහොම පිං අද දවසේ වැඩියට දුර බැහැර ඒවාගෙන. ඒත් සමගම අද දවසේ අපේ ගෞරවනීය ආරාධනා පිළිගෙන වැඩමව අව달 කොළඹ 10 මලිගවත සුධර්මාරාම විහාරවාසී රාජකීය පඬිත ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි හසලක සිල්වින අපේ හඳුන්නේ බොහොම පිං වහන්සේටත් අද දවසේ අපේ ගෞරවනීය ආරාධනාවත් එක්ක මැදිරියට වැඩම කරවමින් මේ සාර්ථක වැඩසටහන ඔබට තිළන කරන්න උන්වහන්සේ මේ වැඩම වෙනුවෙන්. එසේනම් අපි සූදානම් වෙනවා හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් සරල බව ජීවිතයට එකතු කරගෙන ජීවිතය ජය ගන්න කියන ප්‍රාර්ථනාවත් එක්කයි අද දවසේ අපි ඔබෙන් සමුගෙන යන්නේ. හැම දිනාටම තෙරුවන් සරණයි. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.